ಉದಾಹರಿಸಿದ ಉದಾಹರಣೆ ಅದೇ ತಗೊಂಡ್ರೆ ಬಹುತರ ಜನ ವಿಭಾಗಿಕೇನೆ ಇಲ್ಲ ಏಕವಲ್ಲನ್ನೇ ಇಷ್ಟಪಡಿಸಿ ಸಾಮಾನ್ಯ ಚುಂಬಕ ಪ್ರೇರಣೆ ರೂಪೇ ದಾಖವ ಪರಿಧಿ ಚುಂಬಕವಲಟ ಆಕರ್ಷಣೆ ನೋವನ ದ್ರವ್ಯಕ್ಕೆ ಸಾಧನ ಏಹಾಪೀನಂ ಸನ್ನಾಯಕ ಪುಡುದೆಗ ಘರ್ಷಣೆ ರಹಿತ ಪರಿವಾರಕ ಪೀಲಾಕ್ ಮತ್ತು ದಬ್ಬಾಯಕೆ ಸುಮ್ಮನೆ ಪೀಲ್ ಪುಡುವರಟ ಪೀಲದಿಗೆ ನಿಧಾಸೆ ಚಲನೆ ಹೆಕಿ ಅತರ ಏಕೆ ಘರ್ಷಣೆ ಒಂದೇ ಯಾಂತ ಬುಡು ಹೆಕಿ ಅತರ ಪುಡುವರ ತಲೆಯ ಪೀಲಟ ಲಂಬದವೆ ඊට පස්සේ කියන්නේ එතකොට ඔන්න ඔහුම චලනයේ මේ මේ චලනයේ වෙන අවස්ථාවක් තියෙන විදිහට ඔහු සෙට් කරලා දිනවා. හරි. ඊට පස්සේ කියන්නේ කුඩු දෙක සහ කුඩු අතර තබා ඇති දණ්ඩ චුම්බකයේ ආරම්භයේදී නිශ්චලව පවතී. ඒක මේක කුඩු දෙකක් තියෙනවා. එතකොට මේ හරි ඔන්න අනිත් කුඩු. කොහොමද කියනවා? එතකොට මේ ආසන්නයේ තියලා තියෙනවා කියනවා දණ්ඩ චුම්බකයක්. එතකොට ඒකේ එන් मेहि प्रतिपाल चलने प्रेरणा මේ දණ්ඩ චුම්බකයේ එහෙම චලනය කරනකොට මේ චුම්බක ශේෂ්ත්‍රය මෙයාට දැනෙන එක වෙනස් වෙනවා. ඇයි දැන් නිකන් මේ මොහොතේ මෙතනින්යි යම් දුරක් තියෙනවා නම් මේක චලනය කරොත් අන්න දැන් මේක යාට වෙනස් විදිහකට දැන් ටිකක් වැඩි වෙලා වගේ එහෙම දැන්. හරියනම් මේකේ චුම්බක ශේෂ්ත්‍රයක් වෙනස් වෙනවා කියලා දැනෙනවා නම් විද්‍යුත් ගාමක බලය පේරණය වෙනවා. හරි. එතකොට ලෙන්ස් නියමයට අනුව විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නේ යන්නේ කොහොමද? දැන් මේ S ද්‍රවයේ මේ පැත්තට තල්ලු වෙන්න යනවා කියලා කියන්නේ. එහෙනම් එතනදී මේක ඇතුලේ නිර්මාණය වෙන්න ඕන. ඒකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය. හා එහෙනම් මේ S මෙයා දෙසර යන්න හදනවා නම් මෙයා කරන්න ඕන මේ පැත්තේ S ද්‍රවයක් හදන්න ඕන. මේ පැත්තෙන් එන් ද්‍රවයක් හදන්න ඕන. ඒ සල්ලා කියන අනිත් පැත්ත නිරායාසයෙන් එන් වෙනවනේ. ආ එහෙම හදලා මේක විකර්ෂණය කරන්න ඕන. හරියද? මෙහෙම මෙතන S ද්‍රවයක් හදනවා නම් අර කෙටි ක්‍රමයට ඕන ධාරාව ගලන පැත්තේ හිටන්න පුළුවන්. මේ S ද්‍රවයන්න මේ ධාරාව යන්නේ ඔන්න ඔය පැත්ත. ආ ඒ කියන්නේ මේකේ ධාරාව ඔන්න ඔහොම ගලාගෙන ගිහිල්ලා ඔහොම යන විදියට දී. එහෙම නැත්තම් दक्षिणावर्त दिशावट गलो अरे रूपे दिशा बदलाबोधे गलो හරියට පස්සේ මේ පැත්තට ගියපුවම මේ පැත්තේ n ද්‍රවයේ තියෙන්නේ මෙතන s ද්‍රවයේ මෙතන ඔහොම තිබ්බොත් හරියයි දැන් මේකේ s ඉන්න මෙතන s එහෙමද අපි ගත්තේ නැහැ මෙතනත් මොකද්ද වෙන්නේ කියලා බලන්න ඕන මේක වගේ අයින් කරන්න දැන් මෙතනදී මොකද වෙන්නේ මේ n ද්‍රවය මේ දණ්ඩේ එහෙම නැත්නම් මේ පුඩුවේ
හරියටම ලෙන්ස් නියමයට අනුව මේක එළියට යනවා නම් මෙයා හදන්නේ එක වළක්වන. එහෙනම් එළියට යන්න එපා කියන ඇඳලා අල්ල ගන්නවා. එහෙනම් මෙන්න මේ පැත්තේ S ද්‍රවයක් තියෙනවා. මේ පැත්තේ ඉන්ද්‍රවයක් වෙනවා. ඒක උරවුලක් නැහැ. ආයත උඩන්න මේ S ද්‍රවයෙන් මේ ඉන්ද්‍රවයෙන් මේ පැත්තට ආකර්ෂණය කරනවා. එහෙනම් ගන්න මේකේ ශ්‍රාවර එක නිකන් හරියට ඔන්න ඔය වගේ තියෙනවා. S ද්‍රවයක් ඉන්න මේ පැත්තට. හරියනම් මේකේ ධාරාව නිකන් ඔන්න ඔහොම ගලන්න ඕන ඔය පැත්තට. හරියනම් මේකේ ධාරාව ඔන්න ඔය වගේ ගලනවා. विकर्षण विरुद्ध द्रव आकर्षण बल ආයෙනම් මේ පුදුමත මේ පැත්තර බලයක් ඇරෙනවා. දැන් ওই ගැටලුව දිකියන මේවා නිකන් අර සුමන තීලක් මත තියෙන ඉඳලා. එහෙනම් මෙහෙම බලයක් හටගත්ත සැනින් ඒ පුදු ওই පැත්තර චලනය වෙනවා. එහෙනම් ඒතර උත්තරේ වෙන්න ඕනේ ওই පුදු දෙකම මේ දකුණු පැත්තර චලනය වෙනවා කියන්නේ. හරි එහෙනම් ඒතර නිවැරදි පිළිතුර A + B පුදු දකුණු පුදු දෙකම දකුණු දිශාවට ගමන් කරයි. පළවෙනි උත්තර එක. सिद्धांत कारण चुंबक दिशा නැත්තම් බලය නැත්තම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය ඔය කාරණා තුන තියෙනවා. හරි ඊට පස්සේ යමු 45ට. හරි 45 කියන්නේ එතකොට මේ AB සහ CD වගේ නිරූපණය වෙන්නේ තිරස්තලයක් මත සවිකර ඇති එක එකෙහි අයි ධාරාවන්ගෙන යන සමාන්තර ඍජු දිග සන්නය කම්බි දෙකකි. ආයන මේ දෙක සමාන්තර දිග කම්බි දෙකක්. තොට AB CD කියලා කියමු. ත්‍රි දෙකේම ධාරාවල් කරන්නේ මේ එකම දිශාවට කියලා පෙන්නනවා නේද? ඊට පස්සේ කියනවා රූපේ එල් යන රූපේ පෙන්වන ඇති පරිදි එම තිරස්තලය කියන්නේ මේ තලයම තවන ලද සමචතුරස්‍රාකාර සන්නායක බුදුන්. එහෙනම් මේකේ තියෙන සමචතුරස්‍රාකාර සන්නායක බුදුන්. හරි. එතකොට XY කියලා කියන්නේ AB CD අතර තියෙන මධ්‍ය රේඛාව. එහෙනම් මෙන්න මේ අතරමැද තියෙන මධ්‍ය රේඛාව තමයි XY කියලා කියන්නේ. ඔය වගේ. එතකොට L පුඩුව CD දෙසට නියත වේගයකින් අරන් යනවා කියලා කියනවා. හා එතකොට මේ L පුඩුව CD දෙසට කියන්නේ නම් මේ පැත්ත. නියත වේගයකින්. එතකොට නියත වේගයක් කියපුවා මේ වචනේ නිකම්ම වචනයක් නෙමෙයි නියත වේගයක් කියන්නේ. නිකන් අර ඔහේ කියවලා හා නියත වේගය කියලා අතහැරලා දාන්න බෑ. නියත වේගයක් කියලා කියන්නේ ඒකේ සම්ප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්න ඕන නේද හැම වෙලේම. හරි. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ නියත වේග අවස්ථාවට එයා මත මොන මොනවා හරි බල තියෙන්න පුළුවන්. ඒ බලවල සම්ප්‍රයුක්තේ බිඳුවක් වෙන්න ඕන. හරි. එතකොට මේ වචනේ වැදගත්. හරි. දැන් එනවා ඕන මේ වගේ ඒකෙත් අය මේ හරි මැද්දෙන් PQ කියලා පඩිරක් දාලා දිනනවා. හරි. ඕන P මෙතන Q. ඔය වගේ. හරි දැන් ඊට පස්සේ කියන්නේ පහත ප්‍රකාර සලකා බලන්න. දැන් එහෙනම් ඒකේ ප්‍රකාශ ටිකට යන්න කලින් දැන් මේ ප්‍රදේශවල චුම්බක ශේෂ්ත්‍ර ගැන අයිඩියා එකක් හදාගන්න පුළුවන්ද බලන්න. ඒ අයිඩියා එකක් මාර වැදගත් වෙනවා. මෙන්න මේ කම්බියේ හින්දා
මේ ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්‍රය කොහොමද වෙන්නේ අර කස්කුරුප්පු නියමයි ආ මෙන්න මහපටැඟිල්ලෙන් ධාරාව ගලන පැත්ත පෙන්වනවා එහෙනම් මේ සෙසුවැඟිලි වලින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පෙන්වනවා දැන් මේ මම කරන එක දිහා බලන්න එපා තමනුත් ওই විදිහට ඒක හිතලා බලන්න ඕනේ කරලා බලන්න ඕනේ ආ එහෙනම් මේ පැත්තට ධාරාව යද්දී චුම්බක ක්ෂේත්‍රයේ තලයෙන් එළියට ගියා දැන් එතකොට ඒක නෙමෙයි මේ කියන්නේ විතරක් නෙමෙයි මේ හැමතැනකම තියෙනවා මේ මෙහෙ 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 දිගට වාහනයට යනවා තියෙන්න පුළුවන් මේ කම්බියමකින් ඇති කරන චුම්බක ක්ෂේත්‍රය ඒ වගේම මේ පැත්තේ ධාරාව මේ දිශාවට ගලනකොට චුම්බක ක්ෂේත්‍රය මේ තලය තුලට ගියා එතකොට අන්න කම්බියක් මගින් ඇතිවන චුම්බක ක්ෂේත්‍රය හොයද්දී අර සෙසු ඇඟිලි හතර ඒ චුම්බක ක්ෂේත්‍රය හොයන්න ඕන දිශාවේ තියාගන්න ඕන කියන්නේ අදාළ ප්‍රදේශයේ දැන් නිකයිතම අපිට මේ පැත්තේ චුම්බක ක්ෂේත්‍රය හොයන්න ඕන කියන එතකොට මේ මහපටැඟිල්ලෙන් ධාරාව පෙන්නලා මේ ඇඟිලි මේ පැත්තේ තියාගෙන හරියන්නේ නැහැ ආ ඒව මේ පැත්තේ තියාගන්න ඕන හරි එතකොට තමන්න තලයෙන් ඉවතට කියලා නිරූපණය වෙනවා හරි දැන් ඊටමතරව පොඩි සරල සම්පූර්ණයි මේ කම්බියේ ඉඳන් දුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය මොකද වෙන්නේ ඒක අඩු වෙන්න ඕන හරි ඒක අර අර නිකන් චුම්බක ක්ෂේත්‍රයේ දින ප්‍රකාශනේ b සමානයි මියු නෝට් දෙවීම 4.5 අනන්ත දිගේ කම්බියෙන් ඉඳන් 2යි දෙවීම ඒ කම්බිය ඉඳන් මේ අදාළ තැනට තියෙන ලම්බ දුර සිම්පල් එනවා සිම්පල් වේ b නම් d ඕන එක ඕම නෙන්නේ හරි d කියලා එකක් එතකොට අන්න දුර වැඩි වෙන චුම්බක ක්ෂේත්‍රය අඩුද b අඩු වෙන්න ඕන හරි ආ එතකොට දැන් එනම් මෙහෙට යන්න යන්න චුම්බක ක්ෂේත්‍රයෙන් අඩු වෙවි තමයි යන්නේ දැන් ඔනි හිතින් මවා ගන්න තලයෙන් ඉවතර චුම්බක ක්ෂේත්‍රයක් තියෙන්නේ මේ ප්‍රදේශයේ මේ මෙහෙට යනකම්ම ඒකේ ප්‍රබලත්වයෙන් එන්නේ අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි යන ඔය වගේ අහටයක් යන්නේ නැද්ද අනන්තයට නැති බිඳුවක් වෙන ඒ වගේ දැන් එතකොට හිතේ මෑවෙන්න ඕනේ අර මෙන්න මෙහෙම ඩොට් තියෙන්නේ තලයෙන් ඉවතට ඔන්න ඔය වගේ වදී ඔව් මේ ප්‍රදේශයේ දිය මෙහෙත් තියෙන නැත හරි දැන් ටිකක් එහෙම දියු මේ කම්බියට ගියොත් එහෙම මේ ප්‍රදේශයේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ කොහොමද මේ ධාරාව මේ පැත්තට යනකොට මේ තලයේ තුලට තියෙන හරි හා එහෙනම් ඒ චුම්බක ක්ෂේත්‍රය මෙහෙට යන්න යන ටික ටික විශාලත්වය අඩු වෙනවනේ තලයේ තුලට ආ තලයේ තුලට කියන්නේ නිකන් මේ වගේ මෙවිලා පේන්න ඕන තලයේ තුලට අර හතිර වගේ අපි පේන්න ඔය වගේ හරි දැන් මරු වැඩක් මේ හරි මැද තැනදී මොකද වෙන්නේ හරි මැදම තැනෙන්නේ මේ දුරවල් දෙක සමානයි දුර සමානයි කම්බි දෙකේ ගලන ධාරා සමානයි මේව වෙනස් වෙන්නේ නැහැ එහෙනම් චුම්බක ක්ෂේත්‍රය විශාලත්වය ඒ තැනේදී දෙන්නගින් ඇතිකරනේම සමානයිනේ ආ එතකොට මේ කඩේරෙන් ඇඳලා තියෙන කම්බිය මත තැනක් ගැන හිතලා බලුවොත් එක චුම්බක ක්ෂේත්‍රයක් තලයෙන් ඉවතට තියෙනවා ඒකට විශාලත්වයෙන් සමාන චුම්බක ක්ෂේත්‍රයක් තලයේ තුලට තියෙනවා එතකොට මොකද වෙන්නේ ඒ දෙක කැපිලා ආ එහෙනම් අන්න තේරෙනවද මෙන්න මේ කියන කඩේර ඔස්සේ චුම්බක ක්ෂේත්‍රයේ බිඳුව අපි චුම්බක උදාසීන ලක්ෂ්‍ය කියන්නේ දැන් ඕකේ පෘථුවි චුම්බක ක්ෂේත්‍රය වගේ මොකුත් නොහිත හිතුව මෙච්චරයි කියන්නේ කියලා හිතුව මේක චුම්බක උදාසීන රේඛාවක් වගේ මේක පුරාවටම චුම්බක ක්ෂේත්‍රයේ බිඳුව ඔය කඩේ xy කඩේරේ දිශාව ඔස්සේ හරි දැන් ඊට පස්සේ ඒකෙන් මේ පැත්තයි ඒකෙන් මේ පැත්තයි නිකන් හිතන්න පුළුවන් සම්ප්‍රයුක්තේ කොහොමද තියෙන්නේ කියලා දැන් මේකෙන් තලයෙන් ඉවතට තියෙන චුම්බක ක්ෂේත්‍රය මේකෙන් තලයේ තුලට තියෙන චුම්බක ක්ෂේත්‍රය ඒතොර මේ මුට කිට්ටුව තියෙනකොට ඒ උගේ චුම්බක ක්ෂේත්‍රය ප්‍රබල වෙන්නේ නැහැ දැන් මේ හරියට අර තලයේ තුලට තියෙන එක තියෙනව නැත්තේ නැ මේ මුගෙන් ඇති වෙන එක හැබැයි දුර වැඩිනේ ආ ඒකින් හින්දා මේ ප්‍රදේශයේ සම්ප්‍රයුක්තේ කොහොමද තියෙන්නේ ඒක මේ තලයෙන් ඉවතට තියෙන ඊට අමතරව නිකන් ඒක ඒකාකාරයි ඒ කියන්නේ මේ පුරාවටම තියෙන එකම කියලාද නැහැ මේ ආසන්නයේ තලයෙන් ඉවතට තියෙන මේ චුම්බක ක්ෂේත්‍රය ප්‍රබල ඇයි ඒ
මේ කම්බියට කිට්ටු වෙනවා දෙන්නේ. ආ හැබැයි මේ දුරට යන්න යන කම්බියෙන් දුර වැඩි වෙනවා. ආ එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රයේ ටික ටික දුර්වල වෙනවා. ඔන්න මම නිකන් මේ තිත් වලින් පෙන්නනවා. දැන් මේ හරියට තිත් එකනම් එකනම් ගොඩාක් තියෙනවා. මේ හරියට චුට්ටු චුට්ටු අඩු වෙනවා. මෙහෙට යද්දි ටිකක් තවත් අඩු වෙනවා. මෙතෙන්ට යද්දි නැත්තරම නැති වෙනවා. ඒ සම්ප්‍රයුක්තේ බිඳුවක් වෙන්නේ. ඒ වගේ මෙහා පැත්තේ නිතර මෙන්න මේ කියන කම්බියට කිට්ටුවෙන් මේ ප්‍රදේශයේ චුම්බක ශේෂ්ත්‍රය ගොඩක් ප්‍රබලයි. මේ තලය තුරට ඔය වගේ එකලංග එකලංග ගොඩක් තියෙනවා. මේ හරියට අපි චුට්ටක් දුර්වල වෙනවා. ආ ඔන්න ඔය වගේ තියෙනවා. තවත් මේ හරියට අපි තවත් ඇයෙන් දුර්වල වෙනවා. ආ ඔය වගේ තියෙනවා. මේ හරියට වෙද්දී ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් තමයි චුම්බක ශේෂ්ත්‍රයේ. ඔය වගේ. හරි. දැන් එනම් පේනවද? මේ ප්‍රදේශ පුරාවට චුම්බක ශේෂ්ත්‍රයේ මොහොති මොහොත විචලනය වෙනවා. මේ ප්‍රදේශයේ තලය තුනට ප්‍රබල චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒක මෙහෙට යන්න යන ටික 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 අඩු වෙනා මෙතෙන්දී සම්ප්‍රේප්තේ බිඳුවක් වෙනවා. ඊට පස්සේ අන්න තලයෙන් ඉවතට තියෙන එක ටික 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 ප්‍රබල වෙලා මෙතෙන්දී අති ප්‍රබල වෙනවා. හරි. ආ දැන් ඒතර මවක විස්තර කරන්න සෑහෙන වෙලාවක් ගත්තා. හැබැයි දැන් අදින් පස්සේ මොකක් දැකපු සැනේ ඕනම කෙනෙකුට දඩබඩ කරලා තේරෙනවා. සහ දැන් මම කියන්න කලිනු සමහර අයට ඕක තේරෙන්නේ. සමහර අය කියන්නේ ඉගෙන ගන්න කියනවා උඩෝක අවබෝධයෙන් අල්ලගෙන පුළුවන් වෙන්නේ. ඒ හැසිරිය. හරි තමයි බැරි වුණා කියලා ඒක. අවුලක් නැහැ. අදින් පස්සේ කොහොමද? කොහොමද දැක්කොත් තේරෙන්නේ නැහැ මුගෙන් මෙහෙට තියෙන්න ඕනේ මෙහෙට හරි තුලට හරි කොහොමද දිශා දෙක මාරු වෙනවා? ඒතර සම්ප්‍රයුක්තේ පැති දෙක එකිනෙකට වෙනස්. අර දුර වෙනස් වෙද්දී ඒක මොකටි මොකට වෙනස් වෙනවා? ඒතර ධාරාගල දිශා මාරු කරොත් ඔය කතන්දර ඔක්කොම අපිට වෙනස් කරන්නත් පුළුවන් නේ. දැන් මුගේ ධාරාව අනිත් පැත්තට ගියොත් මොකද වෙන්නේ? උගිනුත් එතකොට තලය පුරට තියෙනවා. එහෙම උනොත් දෙන්නගෙම එකතුවක් වගේ. එහෙම. හරි. දැන් අපිට ගැටලු උඩ වෙලි ගැදේ. හරි. දැන් එන අපිට කියනවා ඔය අවස්ථාවේ කැපිටල් ලේවලට ගමු. උඩුව XY දෙසට ගමන් කරන විට එහි ප්‍රේරිත ධාරාව ක්‍රමයෙන් වැඩි වේ. ආ මේ නීතු මොකද? මේ උඩුව මේ ප්‍රදේශයේ තියෙනකොට අපි හිතමු මම මේ චුට්ටක් තව කුඩාවට ගන්න නැත්නම් අපිට අර පරිමාණයත් එක්ක සෑහෙන විශාලවට පේනවනේ. ආ ඔන්න කුඩු මේ හරිය තියෙනකොට ටිකක් අර චුම්බක ස්වභාවයේ ප්‍රබලයිනේ තලයේ තුරට ගොඩක් තියෙනවනේ. හැබැයි මෙහෙට යන්න යන මොකද වෙන්නේ? මේ පැත්තට යන්න යන මේ ප්‍රදේශයට වගේනකොට මොකද වෙන්නේ? තලයේ තුරට තියෙන චුම්බක ශේෂ්ත්‍රය දුර්වල වෙනවනේ. ඒ මේ ප්‍රබලව තිබ්බා මේ හරියෙදි එක දුර්වල වෙනවා. ආ එහෙනම් මේ ප්‍රදේශයේදී දුර්වල වෙනවා. එහෙනම් මේකේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙන්න ඕන. හැබැයි ප්‍රේරණය වෙන්නේ කොහොමද? ලෙන්ස් නියමයට එකඟ වෙන විදිහට. දැන් මේකේ මොකද්ද සිද්ධවන ක්‍රියාවලිය? අපි මේක මෙහෙම අරගෙන යද්දී මේ පුරවඩ ගෑන චුම්බක ශේෂ්ත්‍රයේ තලය තුලට තියෙන කෙන්ඩෙන් අඩු වෙනවා කියලා උද නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඒ අඩුවන චුම්බක ශේෂ්ත්‍රය ආපහු වැඩි කරගන්න හදනවා. ආ එහෙනම් වැඩි කරගන්නේ කොහොමද? මේ තලය තුලට චුම්බක ශේෂ්ත්‍රයක් හදාගන්න. හරිද? ආ එහෙනම් තලය තුලට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා ධාරාවක් මේ පැත්තට ගලන්න ඕනේ. හරි ඉතින් එන්න එන්න චුම්බක ශේෂ්ත්‍රය අඩු වෙනවා කියලා කියන්නේ එහෙනම් ධාරාව මොකද වෙන්න ඕනේ? එන්න එන්න එතනදී වැඩි වෙනවා කියලා අපි හිතුවා. හරි එහෙනම් ඔන්න මේ පැත්ත දෙන්න දෙන්න ධාරාව වැඩි වෙනවා. හරි. ඊට පස්සේ B ප්‍රකාශය දියෝ. පුඩුව තුල ප්‍රේරිත ධාරාවේ දිශාව සෑම විටම දක්ෂිණාවර්ත වේ. ඒතොර පුඩුව තුල ධාරාව හැම වෙලෙම දක්ෂිණාවර්තයි කියලා කියනවා. ආ මේ පැත්ත ගැන අපි දැන් හිතුවා. ආ මේ පැත්ත ගැන මම හිතනවා. ආ ඔන්න තලයෙන් ඉවතර තමයි දැන් චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ. තලයෙන් ඉවතර. ඒක දැන් මේ හරියට යනකොට මොකද වෙලා තියෙන්නේ? මෙතනින් නම් මෙතෙන් දෙද්දී මේ පුරුවට දැයිනේ මොකද්ද? තලයෙන් ඉවතට තියෙන චුම්බක ශේෂ්ත්‍රය එන්නින්න මොකක් වෙනවා කියලා දැයිනේ. වැඩි වෙනවා කියලා දැයිනේ අඩු වෙනවා කියලා දැයිනේ. මේ මො මෙතනින් නම් මෙතෙන් දෙද්දී චුම්බක ශේෂ්ත්‍රය වැඩි වෙනවා කියලා නේද දැයිනේ. ඇයි මේ හරියට මේ ට්‍රාවර් එක වැඩි නේද? ආයන ලේස් නීමේට අර මොකද වෙන්නේ? ඒක අඩු කරන්නයි ඕනේ. අඩු කරන්නේ කොහොමද එහෙනම්? ඉතින් ආවහු තලයේ තුලට චුම්බක ශේෂ්ත්‍රයක් හදනවා. ආයෙනම් තලයේ තුලට චුම්බක ශේෂ්ත්‍රයක් හැදෙන්න ඕනේ. ආයෙනම් ධාරාව මේ පැත්තට ගලන්න ඕනේ. ආයෙනම් ඒත් අන්න දක්ෂිණාවර්ත ධාරාවක් තමයි ගලන්නේ.
එහෙනම් මේ කතන්දරයේ පුරාවටම ගලන්නේ කොහොමද ආරවද්ද දක්ෂිනාවර්ත දානවා හරියට ගන්න විතර B ප්‍රකාශය හරිය දක්ෂිනාවර්ත දානවා තමයි ගලන්නේ ඊට පස්සේ C කුඩුවේ PQ ධාරාව sorry කුඩුවේ PQ මධ්‍ය රේඛාව XY හරහා ගමන් කරන විට එම මොහොතේ කුඩුව තුල ප්‍රේරිත ධාරාව ශූන්‍ය වේ හරිය කියන්නේ මෙන්න මේ අවස්ථාව මෙන්න මෙහෙම දින අවස්ථාව ඔය වගේ දෙයක් හරියටම හරි වැදගත්. හරි. ඒක තීරණය කරන්න පුළුවන් මේ මම ඒක මේ වගේ අවස්ථාවකින් ගන්න. මම මේ වෙන රූපයක් ගන්නෙ. හරි උන පුළුව. මේක ඒකාකාර v වේගයකින් මේ පැත්තට යනවා කියලා කියයි. ඒතොර v වේගයකින් මේ පැත්තට යනකොට මේ මුන් දෙන්නගේ ශ්‍රාවර එකක් හැපෙන්නේ නේද? නිකන් මෙහෙම යනකොට කැපෙන්නේ නේ. ශ්‍රාවර එකක් හැපෙන්නේ මොකෙද? මේකෙනුයි මේකෙනුයි විතරයි. හරි ඒ කියන්නේ ප්‍රේරිත විද්‍යුත් ගාමක වල පොඩ්ඩක් අපි හිතලා බලමු. මේකට කැපෙන්නේ මේ තලයේ තුලට තියෙන ශ්‍රාවර එක. මේ ප්‍රදේශයේ තලයේ තුලට මේක කැපෙන්නේ තලයෙන් ඉවතට තියෙන ශ්‍රාවර එක. ඒ ප්‍රදේශයේ චුම්බක ශේෂය. හරියනම් ප්‍රේරණය අපිට හොයාගන්න පුළුවන් දැන් මේක චලනය වෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ බලය මේ පැත්තට එන්නේ. ඒ කියන්නේ ඒක ආකාරයකින් යදගෙන යනවා කියලා කියන්නේ. එහෙනම් සුරත්මේ හිටියොත් එහෙම මේ ප්‍රදේශ චුම්බක ශේෂය තලය තුලට චලනය වෙන්නේ මේ පැත්තට. එහෙනම් ධාරාව මේ පැත්තට දියෙන්න ඕන. හරි. හොඳ ධාරාව. ඊට පස්සේ මේ ප්‍රදේශයට කියමු චුම්බක ශේෂය තලයෙන් ඉවතට. ඒක චලනය වෙන්නේ මේ පහළට. එහෙනම් ධාරාව මේ පැත්තට දියෙන්න ඕන. මේ දිශාවට. ආයෙත් අතර ධාරාව මේ පැත්ත. ඔය වගේ. හරිද? චුම්බක ශේෂය මේ දිශාවට. ඒතකොට ඒක මේ මේ වගේ හිතුවම හරින්නේ චුම්බක ශේෂය මේ පැත්තට චලනය වෙනකොට පහළට මේ මේ වගේ. එහෙනම් ධාරාව මේ පැත්ත. හරිද? හදගෙන යන. මේකේ ධාරාවත් මේ පැත්තට, මේකේ ධාරාවත් මේ පැත්තට. එහෙනම් එතන ප්‍රේරණය වල අපිට කියන්නේ විදුලත් බමක වල මේ sorry ප්‍රේරිත ධාරාව ශූන්‍ය වෙනවා කියලා කියන්නේ. එනවා චූන්නේ වෙනවද එතන මේ මේ මේකේ මේ පැත්ත මේකෙත් ඒ පැත්ත එහෙනම් ඉතින් සම්පූර්ණ විදුලත් ගම මේ හේතු ධාරාව බිඳුවක් වෙන්නේ ආ එහෙනම් ඉතින් නිවැරදි පිළිතුර වෙන්නේ ඒ හරි ඊට පස්සේ B හරි C වැරදි එහෙනම් උත්තරේ A සහ B පමණක් සත්‍ය වෙයි හරි ඒකේ අවශ්‍යතාවය තියෙනවා හරි ඊට පස්සේ අපි යමු 46 චුම්බක උත්තර ද්‍රව්‍ය සහ දක්ෂිණ ද්‍රව්‍ය අතර රූපේ පෙන්වා ඇති පරිදි ලෝහ තැටියක් දක්ෂිණාවර්තව භ්‍රමණය වේ කඩේරි වලින් පෙන්වා ඇති කුඩා ප්‍රදේශයකට සීමා වූ චුම්බක ශ්‍රාවයක් චුම්බකයක් මගින් ඇති කරයි රූපේ චුම්බක දෙකක් පෙන්වා දෙනවා NRS ද්‍රව විදියට තොට අපේ ගන්න මෙම අවස්ථාවේදී ඇතිවන සුලි ධාරා පුඩුවල ධාරාවේ දිශාව නිවැරදිව පෙන්වත්තේ පහත කුමන රූප තරහන වගේ. තොට මේක මම අර ගියේ සතියේ සඳුදා කිව්වා. ඕකේ තොට කෙලින්ම පදරම් වෙලා තිබ්බේ මේකෙම ඊට කලින් ගොඩක් ඈත කාලේ වුරුද්දක ගැටලුවකට ওই 19 වෙනි ප්‍රශ්නයට හරියටම සම්බන්ධ වෙන ගැටලුවක් කියලා. හරි. ඒතොර ඒක ගැන තමයි විස්තර කරන්නේ. අනේ අද මේක වෙනම අපි කතා කරමු. දැන් එන මොකිය තැටි එක අරගෙනදී නිකන් අපිට මේක උඩින් බලනවා කවදද නේද ත්‍රිමාණෝමිකු හරි ඔන්න තැටි මේ වගේ කැරකෙන අවස්ථාවක මෙතන තියලා තියෙනවා N ද්‍රවයක් මේ පැත්තේ ඊට පස්සේ මේ පැත්තේ තියලා තියෙනවා S ද්‍රවයක් එතකොට චුම්බක ශ්‍රාවර එකක් ඔන්න ඔහොම තමයි මේ පැත්තට ගලන N වලින්ද S පැත්ත හරි එතකොට එහෙම N වල ඉඳන් S පැත්තට චුම්බක ශ්‍රාවර එක ක්‍රියා කරද්දී මේ කියන සන්නායකය යන්නේ يعني මේ තැටි කැරකෙන්නේ මේ දිශාවට එන්නේ
අවේ පැත්තට තමයි තැටිය කරගන්නේ. නිකන් අපිට හිතන්න පුළුවන් සංනායකයක් චලනය වෙනවා. මේ සංනායකයක් චලනය වෙනවා චුම්බක ක්ෂේත්‍රයේ. එහෙනම් ඉතින් විද්‍යුත් ගාමක බලය ප්‍රේරණය වෙනවා. එහෙනම් අපි ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයේ දිශාව හොයනවා. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ තියෙනවා N වල ඉඳන් S පැත්තට. එතකොට මේ සංනායකයේ චලනය වෙන්නේ මේ දිශාවට නම් ධාරාව එළියට තියෙනවා. හරි. එහෙනම් දැන් මේ වගේනේ තියෙනවා චුම්බක ක්ෂේත්‍රයේ තලයේ තුරට තියෙනවා. එතකොට මේ චලනය වෙන්නේ මේ පැත්තට. එහෙනම් මේ මැදැගිල්ල එළියට තියෙනවා. ඒ කියන්නේ ධාරාව මේ අපේ රූපයට අනුව එළියට. හරි. නිකන් ත්‍රිමාණව එතකොට ගත්තොත් මේකේම ධාරාවක් ඇඳුනොත් ඒක මේ එළියට ඇදෙන්න ඕන. ඔය වගේ. මේ පැත්තෙත් ඉතින් ඒක ඕන. ආයෙත් ඔහොම එළියට ඇදෙන්න ඕන. ඔය වගේ. ඉතින් ඒ ධාරාව මේ අය ශේස්ත්‍රයේ ඇතුළේදී අනිත් පැත්තට ගලන්න බෑ. දැන් ඔබ පැහැදිලිව කියනවානේ මේ එළියට යන්න ඕනේ කියලා. ආ එහෙනම් දැන් උඩ සම්පූර්ණ රවුම කම්ප්ලීට් කරන්නද? ඒකේ නම් මේ පැත්තෙන් තමයි කම්ප්ලීට් වෙන්නේ. ඔය වගේ. ආ මේක මේ පැත්තෙන් කම්ප්ලීට් වෙනවා. ආ එහෙනම් මේ ශේස්ත්‍රයේ ආසන්නයේදී සුලි ධාරාව මේ දෙපැත්ත මේවා මේ එක උඩ ඇතුළේ. ඒ කියන්නේ එළියට යමු වෙලා තියෙනවා. එහෙම උත්තර දෙන්නේ එකයි ඔය පළවෙනි උත්තරේ. මේ ශේස්ත්‍රයේ ක්‍රියා කරන ප්‍රදේශයේදී එළියට යොමු වෙලා තියෙන ශ්‍රවණය. එහෙනම් උත්තරේ වෙන්නේ ඒක. හරි. ඊට පස්සේ යමු 44ට. හරි 47 කියන්නේ එතකොට මේ වගේ අවස්ථාවක් ඒකට පොඩ්ඩක් අර ත්‍රිමාණ ගතිය උපරිමයටම තියෙන අවස්ථාවක් මේ වගේ වාහනයක් තියනවලු ඒක මේ වගේ වෘතා නිකන් වක්‍රාකාර හැඩයක් තියෙන පතේ ගමන් කරන අවස්ථාවක් නිකන් වාහනයක් දෙනතු නිකන් මෙහෙට මේ පැත්තට තියනවලු y අක්ෂය ඊට පස්සේ මේ පැත්තට z අක්ෂය ඊට පස්සේ මේ පැත්තට x අක්ෂය. අර ත්‍රිමාණ තලයක x y z තල තුනම තියෙන අවස්ථාවක් ගැන කියන්නේ. කොහොමද මේ අවස්ථාවේදී මේ වාහනේ ගමන් කරන්නේ මේ පාර ඔස්සේ. මොකද මේක නිකන් මේ පාරක් ඒ පාර ඔස්සේ යනවා කියලා කියන්නේ. එතකොට කියනවා දැන් ඕක කියන විදිහට සෙල්ලම් කාර්යයක් නියත v වේගයකින් සිරස් හරස් කරන ඉසෙන්ඩ් x තමයි. ආ මේ ඉසෙන්ඩ් x කියන්නේ මේ බෝඩ් එක තියෙන තලය. එතන y තියෙන්නේ කොහොමද? දැන් ඉසෙන්ඩ් x කියන්නේ මේ බෝඩ් එක තලය නේද? y දින මේ තලයේ තුලට මේ y වම ඇඳලා ඒක තියෙන තලයේ තුලට ඇයි එකිනෙකට ලම්බක අක්ෂ තුනක් නේ එතකොට නිකන් x මේ පැත්තට z මේ පැත්තට එතකොට y තලයේ තුලට ඒ වගේ දේ හරි ඒ වගේ තියෙන මේ සයිනාකාර මාර්ගයක් දිගේ b රූපයේ පෙන්න ඇති පරිදි ගමන් කරනවා කියලා කියයි එතකොට b රූපයේ පෙන්නලා තියෙන විදිහට යනවා කියන ශ්‍රාව ඝනත්වය බීකී වක්ෂ ගන්න වයි අක්ෂය සමබර ඔය වාහනය අර ඉස්සහ නිකන් අර ඇක්සල් එක වගේ ඒක ගන්නට මේ වයි අක්ෂයට සමබරයි එතන මෙන්න මේක තියෙන දිශාව ඔස්සේ තමයි දිගටම ඔන්නෝම යන්නේ ඒ කියන්නේ මේ පාර ඔස්සේ ඔන්නෝම යනවා කියලා තමයි අදහස් කරන්නේ හරි ශ්‍රාව ඝනත්වයේ b ව ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් xy තලයට ලම්බකව z දිශාවේ දිශාවට ප්‍රදේශය පුරාම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තියෙනවා. මම ඒක නිකන් ද්විමාන රූපයක හත්යන්න. දැන් ওই පාර මෙන්න මේ වගේ සයිනාකාර පාරක් කියලා කියන්නේ. ඔව්. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රයක් ඔන්න ඔය වගේ තියෙනවා කියලා කියන්නේ. මේ මේ චුම්බක ක්ෂේත්‍රය. මේ පාර තියෙන ප්‍රදේශය පුරාම. එතකොට අර වාහනේ යන්නේ මේ පාර දිගේ. එතකොට ඒ වාහනේ තියෙන ඇක්සල් එක දැම්මට පේන්නේ ඔය වගේ. මොකද දණ්ඩක් නේ. ඒ දණ්ඩ හිරින්නේ මෙන්න මෙහෙම. ඉතින් අපිට පේන්නේ මේ පැත්තෙන් මේ හරස්කඩ විතරයි. ඔය වගේ. හරි. දැන් එතකොට අපේ ගානවා. කාලයේ t සමග දණ්ඩේ q කෙළවරට සාපේක්ෂව p කෙළවරෙහි ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය. එතකොට මේ රූපේ පෙන්වන ඒ දණ්ඩේ p තියෙන්නේ මේ පැත්තේ q තියෙන්නේ මේ පැත්තේ. ඔය. එතකොට p කෙළවරට සාපේක්ෂව q කෙළවරේ විද්‍යුත් ගාමක බලය
සීඊ වෙනස් වීම වඩාත්ම හොඳින් නිරූපණය කරා. ත්‍රිවිධ චුම්බක ක්ෂේත්‍රය ගැන හිතන්න එපා. හරි. දැන් එනවා මේ මිදලා බලමු. ඉස්සෙල්ලාම මේ වගේ තැනක් ගන්නතර පටන් ගන්නදී ඔය වගේ තැනක ඉන්නවා කියන්නේ ඒ කියන්නේ අර පහළ විහිදීමද. ඔය ඕ ලක්ෂය නම් තමයි පටන් ගන්නවා කියලා කියන්නේ. හරි එහෙනම් මෙතන ඉන්නවා. ඒක මෙතනදී චුම්බක ක්ෂේත්‍රය ඉහළට තියෙනවා. ඒක වාහනේ යන්නේ මේ පැත්තට නම් මොකද එතනදී වේගය මෙහෙම තියනවනේ. මේ පැත්තට තමයි වේගය තියෙන්නේ වාහනේ. එතකොට චුම්බක ක්ෂේත්‍රය ඉහළට වේගය මේ පැත්තට එහෙනම් මේ ධාරාව තලයේ තුරට එන්න ඕන. ආ ඒ කියන්නේ ධාරාව මේ පැත්තට තමයි යන්නේ. P වල ඉන්න Q පැත්තට. එහෙනම් ධනාග්‍රේ විනාග්‍රේ කොහොමද හොයා ගන්නව කිව්වේ? මේකේ දෙකලවරට ප්‍රතිරෝධයක් හයි කරන්න කියලා දුවා. ආ දැන් එතකොට අපි මේක සලකන්නේ නිකන් අර කෝෂේ වගේ. දැන් ඒක ගැන සම්පූර්ණ විස්තරයක් සඳහන් කරා. නිකන් මම මේ අතෝනික ලාවට කෙටිම මතක් කරා. මේ නිකන් කෝෂේ වගේ නේද? එතකොට මේ කෝෂයෙන් ධාරාව මේ එළියට ගලන්නේ ওই වගේ. දනලා මෙතනින් ඇතුළට එනවා. ඔව්. ආ එහෙනම් මේ අග්‍රය තමයි ධනාග්‍රය. මේ අග්‍රය තමයි ඍණාග්‍රය. එහෙනම් අපේ ගණන්යෝගේ පීට සාපේක්ෂව Q ගේ විද්‍යුත් ගාලක ගන්න. අයනම් පීට සාපේක්ෂව Q මොකද වෙනවද? ඒ පැත්ත වැඩි විභවයක තියෙනවා. ඒ ධනාග්‍රයේ නිකන් හරියට උතන මෙන්න මේ වගේ කෝෂයක් විභව. මේ ඍණාග්‍රය මේ ධනාග්‍රය. ඔය වගේ විභවද? හරි. එහෙනම් ගන්න අනිවාර්යෙන් ධන විද්‍යුත් ගාමක බලයක් තියෙන කියලා ෂුවර්. එහෙනම්ගේ පිට සමහර ප්‍රස්තාර අයින් කරන්නේ. දෙවෙනි එක වැරදි. එතකොට පළවෙනි එක ගැන තාම අයිඩියා එකක් නැහැ. දෙවෙනි එක වැරදි. හරි ඊට පස්සේ බලමු. දැන් ওই වාහනේ මේ වගේ තැනකට යනකොට චුම්බක ක්ෂේත්‍රය ওই වගේ තියෙනවා. B. එතකොට දැන් වේගය තියෙන්නේ මේ පැත්තට. ආ දැන් එනම් මොකද වෙන්නේ? දැන් ඒ මේ B තියෙනවා ඉහළට. එතකොට B තේරෙනවා ආනතියක් තියෙනවා. ආනතියක් තිබ්බනම් ඇති විද්‍යුත් ගාමක බලය පේරනේ. හැබැයි එතනදී ඇත්තටම අපි සලකන්නේ B ගේ මෙන්න මේ සංගතකයද. මොකද මේ චලිත දිශාවට ලම්බක B තමයි මට ඕන. එතකොට මේ කෝණය දන්නවා නම් මේක මේ පැත්තට විභේදනය කරලා ගන්න තියෙනවා. ඒක අවුලක් නැහැ. එතකොට අර B V L වගේ එක ක්ලියර් වෙනවා නම් ඒ කියන්නේ B V L ගාව B වෙනකොට එතෙන්ද දානවා B sin theta කියලා. ආරෝපණ පැත්තෙන් කියනවා B Q V කියලා කියවෙන්නේ. ආ ඒක B ගාවට දානවා B sin theta. නිකන් මෙතන කෝණේ theta. මොකෙක් හරි මේ කෝණේ දීලා තිබ්බනම් ඉතින් B cos theta කියලා ගන්න. හරි. ආ ඒකයි එතන කෝණේ කටපාඩම් කරන්න එපා. හැම වෙලේම මේ චලිත දිශාවට ලම්බක සංරචකයේ තමයි වැටෙන්නේ කියලා මතක තියාගන්න. මෙතන ගෙලීම ගෙලී පිටින්ම ලම්බකයිනේ මේ පැත්තට ලම්බකෝ තියෙන. ඒකයි එතනෙම සයින් මොකුත් ආවේ නැත්තේ. ආ දැන් යන මේ චලනය වෙන්නේ මේ පැත්ත නිකන් ලම්බක සංරචකයේ මේ පැත්තට. එහෙනම් මේ ධාරාව තලයේ තුලට. නිකන් හිතලා බලන්න මෙතන ඉඳලා මේක මේ මොන ලෝකෙ ගියා මේ මෙහෙම යනකොට ධාරාව තියෙන්නේ තලයේ තුලටම තමයි. එහෙනම් මේ වගේමයි නේද? හැබැයි මෙතනින් පස්සේ මෙහෙට යන්නේ යන්න මේ මුන්දෙන් අතර කෝණේ එන්නේ අඩු වෙනවන්නේ. උදාහරණ මේකේ සංරචකයක් තමයි එන්නේ. ආ ඒක නිසා එන්නෙන්ද විද්‍යුත් ගමක බලය මොකද වෙන්නේ? ඒකේ එන්නෙන්ද අඩු වෙනවා. ආ එහෙනම් ක්‍රමක්‍රමයෙන් විද්‍යුත් ගමක බලය අඩු වෙනවා. හරි එහෙනම් ඕකේ ඔය පෙන්වලා තියෙන සයිනාකාර වක්‍රයක් තමයි එන්නේ. ඒක හරි. සයිනාකාර වක්‍රයක් කියනවා. හැබැයි මෙතනදී තියෙනවා උපරිම වර්ගයක් නේ. ඇයි කෙලිම ලම්බකෝණේ තියෙන්නේ? එහෙනම් පටන් ගන්නකොට උපරිමයක තියෙන්නත් ඕන. ආ දැන් එහෙනම් අපිට තවයින් කරන්න දේවල් ටිකක් හම්බ වෙනවා. හතරවෙනි එක ගත්තොත් වැරදි නේ. පටන් ගන්නකොට බිඳුවයි කියනවා. බිඳුවක් වෙන්න බෑ. ඒක වැරදි. පළවෙනි එකත් අයින් කර හැකි පටන් ගන්නකොටම බිඳුවයි කියනවා. ඒකත් වැරදි. එහෙනම් අපි ගාව දැන් ඉතුරු වෙන්නේ 3 සහ 5 උත්තර දෙක විතරයි. හරි ඉතින් තුන්වෙනි එකෙත් පේනවාද අර අවමාගයක තියෙනවා මෙතනදී පටන් ගන්නදී අවමාගය. ඒක රෝගේ කියන විදිහට මේ යම් විද්‍යුත් ගාමක බලයක් ඕනම වෙලාවක තියෙනවා. ඒ කියන්නේ මේ මෙතනදී විද්‍යුත් ගාමක බලයක් තියෙනවා. ඇත්තනේ ඇයි ඉතින් B ඔහොම තියෙනවා කියන්නේ
මේ වී ඔහොම ඇවිල්ලා 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 ආපහු මෙතෙන් එනකොට අයිති ඉතින් මෙතනදී මේ වී ලම්බක වෙන අවස්ථාවකනේ තියෙන්නේ. කවදාවත් මේ මෙන්න මෙහෙම අවස්ථාවක් වෙන්නේ නැහැනේ. මේ පාර ඔන්න ඔහොම යන්නේ නැහැනේ. එහෙම ගියා නම් මොකද වෙන්නේ? දැන් මේ වගේ පාරක ගියා. එතකොට අන්න බී 30ලට මම මේ නිකන් මෙහෙම පාරක් ගියා කියලා. එතකොට මේ මෝටර රථයේ මේ පැත්තට යද්දී අන්න එතකොට වේගයත් ඒ පැත්තට. එහෙම වුණා නම් විද්‍යුත් ගාමක බලය මොකද වෙන්න ඕන? එතකොට බිඳුවයි. ඇයි? උන් දෙන්න අතර ආර්ථියක් නැහැ. දෙන්නම ඉන්නේ එකම පැත්තට. හැබැයි මේකේ කිසිම අවස්ථාවක මෙතනදී මේ B සහ V සමාන්තර වෙන්නේ. මේ හරියදී එන්නෙන් කෝණේ අඩු වෙලා ආපහු මේ හරියදී එන්නෙන් කෝණේ වැඩි වෙනවා. ආ ඒක නිසා විද්‍යුත් ගාමක බලය මෙතනදී උපරිම අගේ තියෙනවා. එතනින් නම් මේ හරියට යනකන් ටික 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 අඩු වෙනවා. उत्तरे उत्तरे उपरी उपरी හරි ඊට පස්සේ යමු 48 ඒකාකාර ලෙස වැඩිවන චුම්බක ශේෂ්ත්‍රයකට ලම්බකව තබා ඇති සන්නායක පුළුවක් රූපේ පෙන්වනවා ඇත චුම්බක ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය ඒ කියන්නේ මොකද්ද මේ d5 බෙදීම dt නේද චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ d5 බෙදීම dt ඉතින් ඒක එයාලා කියනවා කැපිටල් R කියලා මේක කැපිටල් R කියලා ගන්නවා චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමග කුඩුවේ ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ විශාලත්වය කැපිටල් E විචලනයේ වඩාත්ම උදින් නිරූපණය වන්නේ කවර ප්‍රස්ථාරයද කියලා. ඉතින් අපිට ෆැරඩේ නියමයෙන් හම්බ වෙන්නේ මොකද්ද? E සමානයි ඍණ d5 බෙදීම dt කියලානේ. හා මෙහෙම හම්බ වෙන්නේ. එතකොට ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලයේ y අක්ෂයේදී තර්මේ නිරලකුණ වැටෙන්නේ කොහෙන්ද? ඒ නිරලකුණ වැටෙන්නේ ලේන්ස් නියමයි. හරි. එතකොට උතන හරිම ලස්සනම ප්‍රස්ථාරය වෙන්නේ මෙහෙම එකක්. ඒ තමයි මේක y අක්ෂයට ඇවිල්ලා මේ පදේ x අක්ෂයට එනවා. මෙතන ඍණානුක්‍රමණයක් තියෙනවා. එතකොට y සමානයි ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරය. මේක ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරය. ලේන්ස් නියමයක් ගත්තොත් හරිද? හැබැයි මේකේ මසරණ කරලා නැහැ මොකද ඍණානුක්‍රමණය තියෙන ප්‍රස්ථාරයක් අපිට ඒකේ දීලා නැහැ ආ ඒකින්ද ඒක ගැන හිතන්න ඕනේ නැහැ ආ දැන් එහෙනම් මේ ඍණ අමතක කරලා බලමු මොකද ඒකේ ලේන්ස් නියමයේ ගැන තැකීමක් නැතුව නිකන් විශාලත්වය ගැන ආ එහෙනම් මේක y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 5 වෙනි පිළිතුර මූල ලක්ෂය හා යන සරල රේඛාව वाला නිකන් රූපයක් ගැන හිතන විදි තියෙනවා ඒ කියන්නේ අර ත්‍රිමාන තලයේ දැන් අර ටික කරගෙන ඉඳත් xy z තලයේ එහෙම ඊට පස්සේ ඒ වගේ හැසිරීම දෛශිකවල ස්වභාවය හැසිරීම ඇත්තරම මේ අර යාන්ත්‍ර විද්‍යාවේ දෛශික පාඩම ඉගෙන ගන්න දේවල් නෙවෙයි ගොඩක් චුම්බක ශේෂ්ත්‍රවලදී බහුලව එනවා ගුරුත්ව සහ විද්‍යුත් ශේෂ්ත්‍රවලට සාපේක්ෂව නිකන් රූපයක් විස්තරාත්මකව තේරුම් ගන්න එක
චුම්බක ක්ෂේත්‍ර වල ගොඩ වැදගත් වෙනවා. හා ඒ ඔක්කොගෙන එකතුවක් විදිහට තමයි අපිට චුම්බක ක්ෂේත්‍ර වල උත්තරයකට යන්න පුළුවන්. හැබැයි එහෙම කියලා හැමදාම එන ලොකු දර ප්‍රශ්න අහන්නේත් නැහැ. දැන් අපි මේ ගණන් හදනකොට දැක්ක සමහර ඒවා එන සරල දේවල් තිබ්බා. එහෙමත් ගානක් තමයි ටිකක් අර ලොකු විස්තරයකින් ඔයාලගෙන් අහන්නේ. හරි ඉතින් කෝකට උනත් ගැලපෙන එකම උත්තරය තමයි හරියට රූපේ තේරුම් ගන්න ඒ අදාළ සිද්ධාන්තයේ ගැලපෙන්න දාන්න. ඒකින් අපිට ඒක හොයාගන්න පුළුවන්. හරි. එහෙනම් එතනින් ඒ කොටස අපිට ක්ලෝස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු ඔය පරිණාම ඒ කියන්නේ අත්‍තරම් විදුත් ප්‍රේරණයේ මේ භාවිත සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒක ඔය අන්‍යෝන්‍ය ප්‍රේරණේ කියලා කියන්නේ අර දෙන්නෙක් අතර සිද්ධ වන ප්‍රේරණේ එක්කෙනෙක් අතර අරිකට නැ ඒ වගේ අවස්ථාව. හරි ඒකෙත් මම ඔක්කොම සාකච්ඡා කරන්න යන්නේ නැතුව තෝරාගත්ත ප්‍රමාණයකට යන්නම්. නැහැ ඒ තෝරන්නේ උත්තර දෙන්න උතුමාණන් ඉතුරු වෙන්නේ නැහැ අපි කමඩ මුල කියලා හදාගෙන යමු. ඒකේ පළවෙනි එකට ගියෝ කියන්නේ. එතකොට ඒකේ මම ලොකු මතක් කිරීමකට යන්නේ අර ගණන් ටික හදාගෙන යද්දි මේකත් අර මේ ඉතුරුගේ වගේම සෙට් වෙයි. තීරි වෙනව මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. හරි ඒක කියන්නේ තෝර පහට එක විභව අධිකර පරිණාමකයක ප්‍රාථමිකය හරහා වෝල්ට් 240ක්ද ද්විතීයිකය හරහා ඕම් 600ක ප්‍රතිරෝධයක්ද ඇත. කාර්යක්ෂමතාව 100%ක් නම් ප්‍රාථමික ධාරාව සමානවද? හරි. එහෙනම් අපි පරිණාමකයෙන් ඉස්සෙල් ඉගෙන ගනිමු නේද? පරිණාමකය කියලා කියන්නේ අපි ඔය ට්‍රාන්ස්ෆෝමරයක් කියලා කියන එක විවහාරේ ඕනම ඔය ගම්මක හැරෙන තැනක වගේ සාමාන්‍යයෙන් තියෙනවා. හරි. ඒක ට්‍රාන්ස්ෆෝමරයකින් කරන්නේ මේ විභවය එක එක අගයන් වලට පරිවර්තනය කිරීම. හරි. එහෙනම් ඕන අපි මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් හිතමු. මේකට අපි කියනවා මේ සිංගල් ෆේස් ට්‍රාන්ස්ෆෝමර එකක් කියලා. කියන්නේ එක ෆේස් එකයි විතරයි තියෙන්නේ. එහෙනම් අපේ ගෙවල් වලට හැරෙන තැන් වල තියෙන ඒවා 3 ෆේස් ට්‍රාන්ස්ෆෝමර්. ඔය හම්බි තුනක් යනවා. පාර හතරක් යනවා. ඒ හතරෙන් එකක් න්ියුට්‍රල් එක. අනිත් තුන තමයි ෆේස් තුන. එතකොට ඒක 3 ෆේස් ට්‍රාන්ස්ෆෝමරයක් වෙන්නේ. හරි මේ අපි ගන්නේ සිංගල් ෆේස් ට්‍රාන්ස්ෆෝමර් එකක්. මේක හදලා තියෙන්නේ මේ වගේ මේ මුදු යකඩ ඉස්තර ගොඩක් මෙන්න මේ වගේ නිකන් කම් ට්‍රේන් නිකන් මේවා පතුරු හරියට නිකන් තහඩු ඔය වගේ තහඩු ටිකක් අතලා මේ මැද්දේ සිදුරක් තියෙන්නේ. ඒවා ගොඩාක් එකට තියලා තමයි ඔය ට්‍රාන්ස්ෆෝමරේ හදලා තියෙන්නේ. කොරොන් ඔය වගේ එකක් තමයි අපිට හම්බ වෙන්නේ. මේක දෙන්නේ පතුරු ගොඩක්. ඕම් පතුරු 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 ගොඩක් තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා දේ. කොහොම පතුරු පතුරු ගොඩක් තියලා හදාගත්තාම එතනදී අපිට සිද්ධ වෙනවා මේ අර සුලි ධාරා ඇති වෙනවා කියලා කිව්වේ අර අර ටික කලින් අර හෙව්වේ සන්නායකයක ඔහොම චක්‍රයක් විදිහට ධාරාවක් කරනවා. ඒ වගේ ධාරා මේක ගලන්න බෑ. මේ මේ පැත්තට යන්න බෑ. ඇයි මේ පතුරු දෙකක් අතර වාත අවකාශය තියෙනවා. ආ ඒක උඩන්නේ මේ පැත්තට ගලන්න බෑ. ආ ඒකයි එතන අපි පතුරු විදිහට භාවිත කරන්නේ. මෘදු යකඩ පතුරු. හරි. එතකොට මෙන්න මේක මේ එක බාහුවක උතලා තියෙනවා එක කම්බි දඟලයක්. ඊට පස්සේ අනිත් බාහුවේ තවත් කම්බි දඟලයක් උතලා තියෙනවා. ඔය වගේ මේ එක පැත්තකට අපි මොකක් හරි සැපයුමක් සපයන පැත්තට කියනවා ප්‍රාථමිකය කියලා. ප්‍රාථමිකය. මේ පැත්ත ද්විතීයිකය කියලා කියනවා. ද්විතීයිකය. තොර මේ පැත්තට අපි V1 වෝල්ට් ධියතාවයක් දුන්නා. නැත්නම් නිකම්ම නමෙම ගන්න VP කියලා ප්‍රයිමරි වෝල්ටේජ් එකක් දුන්නා. මේ පැත්තෙන් අපිට ඒකට ගැලපෙන සෙකන්ඩරි වෝල්ටේජ් එකක් VS එකක් ගන්න පුළුවන්. හැබැයි මෙහෙම තේරණයක් වෙන්න නම් දැන් එතකොට මෙන්න මේකේ අපි ධාරාවක් යවුව කියලා හිතමු. තොර මේකේ ධාරාවක් යවුවාම මේ අය අපි නොදන්න දෙයක් නෙමෙයි මේ තියෙන පරිණාමිකාව. මේ කොහොම කම්බි දඟරයක් කොටලා තිබ්බොත් අපිට හම්බෙන්නේ පරිණාමිකාව. හා එතකොට ඒකේ නිර්මාණය වෙන චුම්බක ශේෂය. මේ දැන් ධාරාවක් යනකොට චුම්බක ශේෂය නිර්මාණය වෙනවා. හා ඒ චුම්බක ශේෂය මේ මාධ්‍ය තුලින් තමයි ව්‍යාප්ත වෙන්නේ. එතකොට මුදු යකඩ ගන්න හේතුව තමයි එතකොට මේ අර හැදෙන චුම්බක ස්වරයක මේ මේ පාර දිගේම යවනවා. වෙන කොහෙවත් යවන්නේ නැනිකන් හරියට මේ අර
කුම්බියු සෙට් එකට දිගට නිකන් අර සීනි ටිකක් දැමනවා වගේ. රූම් සෙට් එක අර සීනි පාර දිගේ තමයි යන්නේ වෙන කොහෙවත් යන්නේ. අර උන් යන්නේ වෙන කැමති ඒ පාර. ආ ඒ වගේ නිකන් ওই චුම්බක ශ්‍රාවරේකාවලට නිකන් මුදු යකට කියන්නේ නිකන් කුඹින්ද සීනි පාරක් වගේ. ඒක දිගෙම ගියේ. හරි. ආ එතකොට අන්නේ කියන ශ්‍රාවරේකා මෙන්න මේ කම්බි දඟලේ තුලින් යනවා. එතකොට දැන් ශ්‍රාවරේකා කම්බි දඟලේ තුලින් යනවා. මෙතන නිශ්චිත පොටවල් ප්‍රමාණයක් තියෙන කම්බි දඟරයක් තියෙනවා. එතකොට මේ ශ්‍රාවරේකාව ගියාට විතරක් වැඩක් නැහැ. සන්නායකයකට දැයෙන්න ඕනේ වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රය. කාලයත් එක්ක වෙනස් වෙනවා. ආ එහෙම වෙනස් වුණොත් අන්න මේ පැත්තෙන් විදුල දමක වලයක් පේරණේ වෙනවා. හරිද? එහෙනම් අපි මෙන්න මේ පැත්තට දුන්න කියලා හිතමු මේ වගේ වෝල්ටීයතාවය VP විදිහට කාලයත් එක්ක මේ වගේ වෝල්ටීයතාවයක් දෙනවා. දැන් එතකොට මේකේ චුම්බක ශේෂ්ත්‍රයක් හැදෙයිද නැද්ද? මේ කම්බි දඟරේ චුම්බක ශේෂ්ත්‍රයක් ලොරෙත් හැදෙනවා. ඉතින් විභවයක් දුන්නා කියන්නේ මේකේ ධාරාවක් යනවා. ඉතින් මේකේ චුම්බක ශේෂ්ත්‍රයක් හැදෙනවා. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා. මේ නියත විභවය. ආ විභවේ නියතයිද? එහෙනම් මේකේ ගලන්නේ නියත ධාරාව. ආ එහෙනම් නියත ධාරාවක් ගලනවද? එහෙනම් මේකෙන් ඇති වෙන්නේ නියත චුම්බක ශේෂ්ත්‍රයක්. අන්න චුම්බක ශේෂ්ත්‍රේ වෙනස් වෙන්නේ නැහැ. යම් B එකක් හැදුනොත් AB AB තමයි B වෙනස් වෙන්නේ. එහෙනම් මුට මොකද වෙන්නේ? උට දැයෙනවා දිගටම එකම B එකක්. ඒකාකාර චුම්බක ශේෂ්ත්‍රයක්. ඉතින් කම්බි දඟරයත් එහෙමම දිනනවා. කිසිම පේරණයක් වෙන්නේ නැහැ. ඇයි? කාලයත් එක්ක චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමක් නැහැ. කරණේ කිව්වේ මොකද්ද? පේරිත විද්‍යුත්ග්‍රාහක බලය කියලා කියන්නේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ආ එහෙනම් කාලයත් එක්ක වෙනස් වෙන්නු. ආ එහෙම නැහැ කියලා කියනවා. හරිද? ආ එහෙනම් මේ වගේ එකක් දුන්නට කවදාවත් මේ පැත්තෙන් විද්‍යුත්ග්‍රාහක බලයක් ගන්න බැහැ. හැබැයි ඒක මතක තියාගන්න මේ වගේ එකක් දුන්නා කියන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රයක් නැද්ද? තියෙනවා. ආ ඒකේ ඒක ආකාරයක්. යම් විදියකට ඇති වුණොත් ඒක දිගට මෙහෙමම තියෙනවා. අය වෙනස් වෙන්නේ. හරිද? ඔන්න ඒකයි ඒකේ අදහස. එතකොට මේ වගේ එකක් දුන්නු VP වලට මේ එකක් දෙනවා. දැන් හරියයි. අනිවාර්යෙන් හරියයි. මේ කාලයත් එක්ක වෝල්ටීයතාව වෙනස් වෙනවා. ආ එහෙනම් මේකේ වෝල්ටීයතාව වෙනස් වෙනවා කියන්නේ ධාරාව වෙනස් වෙනවා. අන්න ධාරාව වෙනස් වෙනවා කියන්නේ මේකේ නිර්මාණය වල මේ චුම්බක ශේෂ්ත්‍රයක් කාලයත් එක්ක වෙනස් වෙනවා. අන්න මේ දඟරේට දැනෙනවා කාලයත් එක්ක වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රයක්. ආ ඉතින් අන්න ඌ එතකොට විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය කරනවා. පැහැදිලිද? එතකොට මේ වගේ එකක් දුන්නු. ඔය වගේ වෝල්ටීය තමයි අර පැත්තෙන් ප්‍රේරණයක් ගන්න පුළුවන් වෙයිද බෑ ඒත් පුළුවන් ඉතින් කාලයත් එක්ක මේ විභවය වෙනස් වෙනවනේ ඉතින් මෙතෙන්ද වෙනස් වෙන අංගයක් හම්බ වෙනවා කියන්නේ B වෙනස් වෙනවා එහෙනම් මෙතනින් වෝල්ටීය තව ප්‍රේරණය වෙනවා ආ එහෙනම් අපි අපේ ගුහස්ත විදුලි වෝල්ටීයතාව සැකසන ඔය වගේ හැබැයි ඒකම වෙන්න ඕනද එහෙම එකක් නැහැ ආ වෙන්න ඕන එකම අවශ්‍යතාවය මොකද්ද කාලයත් එක්ක මේ වෝල්ටීයතාවය මේ වගේ මොකක් හරි කෙලියකට වෙනස් වෙනවා වෙනස් වීම විතරයි යෝ ආ කාලයත් එක්ක හුවමාරු වෙවි වෙනස් වෙවි යනවන අනිවාර්යෙන් අර පැත්තෙන් තේරිත විද්‍යුත්ගාමක බලය හම්බ වෙනවා හරිද ඊට පස්සේ අපි ඒක ඔප්පු කරලා බලනවා මෙන්න මේ ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය VS ප්‍රාථමිකයෙන් දැන්නේ VP ආ ඔන්න වර්තර අනුපාතය මෙන්න මේ දෙන්නගේ මේ කම්බි දඟරවල පොටවල් අතර අනුපාතයට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ VP බෙදීම VS මට ලියන්න පුළුවන් NP බෙදීම NS කියලා. ඔය වගේ ලියන්න පුළුවන්. හරිද? එතකොට
මේ අවස්ථාව අනුව අපි පරිණාම වර්ග දෙකක් ගැන ඉදිරිපත් කරනවා. ඒක මෙහෙම නෝ ප්‍රාථමිකයේ පොටවල් ගන්න ගොඩක් වැඩි නම් එහෙනම් මේකනේ වැඩි නේ. ඒතකොට මේක අඩු. එහෙනම් මේකත් මොකද වෙන්නේ? මේක වැඩි, මේක අඩු. ඒ කියන්නේ මේකට ලොකු වර්ගයක් දුන්නහම මේ පැත්තෙන් හම්බෙන්නේ පොඩි වර්ගයක්. ඒක හිතා ගන්න ලේසි. අර පොටවල් ගන්න වැඩි පැත්තෙන් වැඩි වෝල්ටීයතාවක් හම්බ වෙනවා. අඩු පැත්තෙන් අඩු එකක්. එහෙමයි. ආ එතකොට විවිධයේ පොටවල් ගන්න අඩු වෙනවා. අපි මේ පැත්තට යම් වෝල්ටීයතාවක් දුන්නොත් මේ පැත්තෙන් අපිට හම්බ වෙන්නේ ඊට වඩා අඩු වෝල්ටීයතාවයක්. ආ ඒ වගේ ඒවාට අපි කියනවා අවතර පරිණාමක කියලා. අවතර නිකන් අර ස්ටෙප් ඩවුන් වෝල්ටේජ් එක. ඒ කියන්නේ විභවය අඩු කරනවා. දැන් ඔය ගෙවල් ගාවලින් තියෙන ට්‍රාන්ස්ෆෝමර් එහෙම එකක්. අර ඔය 3 ෆේස් ලයින් එකේ යන 33000 ඒක පරිවර්තනය කරනවා 33000 කියන්නේ ලයින් ටු ලයින් ඔය එක කේබල් දෙකක් අතර වෝල්ටේජ් එක 33000 ඒක පරිවර්තනය කරනවා වෝල්ට් ආසන්න 400කට වගේ අපි 230 කියන්නේ නියුට්‍රල් එකයි එක ෆේස් එකයි ඒ ෆේස් ටු ෆේස් 400ක් වගේ හරි ආ එතකොට ඔය ගෙවල් ගාව දෙනින් කරන්නේ ඒක ආ එතකොට ඒක අවතර පරිණාමයක් කියනවා හැබැයි තව ආකාරයක් තියෙනවා ප්‍රාථමිකයේ අඩු පොඩ ගානක් තිබිලා ද්විතීකයේ පොටල් ගාන ගොඩක් වැඩි නะ අයනම් මේක වැඩි අයනම් මේක වැඩි දුරනේ ආන්නේ තොන ද්විතීකයෙන් ලොකු වෝල්ටීයතාවයක් හම්බ වෙනවා ආ ඒ වගේ එකට අපි කියනවා අධික පරිණාමයක් කියලා හරිද ඊට පස්සේ දැන් මෙන්න මේ කියන කම්බි දඟරිය තුලින් ගලන ධාරාව I E නะ මේ කම්බි දඟරියෙන් ගලන ධාරාව IS නะ මෙතන අපි කියන්න පුළුවන් මේ කම්බි දඟරියට හම්බ වෙන ශමතාවය ඒ කියන්නේ මේ ප්‍රාථමිකයට හම්බ වෙන ශමතාවය ඒක වල කියන්න පුළුවන් නිකාර ශමතාවය කියන ප්‍රමේය මතකයි මේව මේ V I ගුණිත ආනෙනම් මෙතන V P IP කියලා කියන වෝල්ටීයතාවයේ ධාරාවේ ගුණකාරයදී ඒකම සමාන වෙන්න ඕනේ මේ ද්විතීකයේ ක්ෂමතාවය කියන්නේ කොච්චරද ද්විතීකයේ ක්ෂමතාවය ආ ඒක VS වැඩි කිරීම IS කොහොමද යන්නේ එයි මම මේ සමාන ලකුණක් කියුවේ ඒක ආවට ගියාට ලියන්න බෑ ආ මෙහෙම ලියන්න පුළුවන් මෙතනින් යම් ක්ෂමතාවයකින් ශක්තිය සැපයුණොත් ඒ ක්ෂමතාවයේ මැද හම්බ වෙනවා. එහෙනම් මේ පරිණාමකේ මොකක් වගේ එකක් වෙන්න ඕනද? ඒකේ කාර්යක්ෂමතාවයේ කීයක් වගේ වුණොත් ඕක ලියන්න පුළුවන්. අනිවාර්යෙන් කාර්යක්ෂමතාවය 100ට 100 විය යුතුමයි. ආ ඒකෝ කාර්යක්ෂමතාවය කියන්නේ ශක්තිය හානි වෙන්නේ නැහැ කියන එකනේ. ආ ඒතකොට මේ දෙන ප්‍රමාණය එහෙම මේ පැත්තෙන් හම්බ වෙන්න ඕන. හැබැයි මේ වුණාට ඇත්තටම මේ ඔය ට්‍රාන්ස්ෆෝමර් එකක් 100% කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවද නැහැ මේක සිද්ධාන්තික කතාවක් ඇත්තටම ට්‍රාන්ස්ෆෝමරයක් රත් වෙනවා ඊට අමතරව ළඟට ගිහින් බලන්න පොඩි හම් සද්දයක් ඇහෙනවා ඊට පස්සේ ලාවන උන ටිකක් ඔය ඉස්පාක් වෙන සද්දයක් ඇහෙනවා ශක්තිය හානි වෙනවා ආ ඒක නිසා ප්‍රායෝගිකව මෙහෙම ලියන්න බෑ සිද්ධාන්තිකව අපි හිතනවා මෙන්න මෙහෙම හිතනවා කියලා ඒක ගැටලුවක කාර්යක්ෂමතාවයේ 100ට 100ක් කියලා කිව්වොත් විතරයි මෙන්න මුන් අතර සම්බන්ධතාවය අපිට මෙහෙම හදා ගන්න පුළුවන්. ඒ තමයි VP ගදීම VA සමානයි IS ගදීම IP. එතන තියෙන ප්‍රතිලෝම සම්බන්ධයන්නේ මේ මේ ප්‍රතිලෝමෝ තියෙනවා. හරි. එතන කාර්යක්ෂමයි කියන අපි හිතුවොත් එහෙම 100ට 100ක්. අන්න මේ VP ගදීම VS නේ NP බෙදීමන්නේ මේක මෙතනින් කියලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අර අවශ්‍ය විදිහට භාවිත කරන්න පුළුවන්. හරි. කාර්යක්ෂම වුණා නැත්නම් මේක අවුලක්. මේක හරි. මේක වැරද්දක් නෑ. කාර්යක්ෂම වුණා නැත්නම් භාවිත කරන්න පුළුවන්. හැබැයි කාර්යක්ෂමතාව 100%ක් නම් තමයි මේක භාවිත කරන්න පුළුවන්. හරි. උන්ව විදිහ තමයි උන අපිට මේ පරිණාමවල සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තිබ්බ ප්‍රධාන තියරි කාරණා කිහිපේ වෙන්නේ. හරිනම් අපි බලමු ඔය ගැටලුව ඉන්නම් ඉදිරි ගැටලුව වලදී ඒක කොහොමද ප්‍රශ්නයකට යොමු වෙන්නේ කියලා. හරි. එහෙනම් ඒකේ පළවෙනි එකේ කියන්නේ පහට එක විභව අධිකර පරිණාමයක්.
आयन अभिचर परिणाम एक पहाटे अनुपात विभ अनुपात अरे अधिक परिणाम नमस्ते तो प्राइमरी प्राथमिक द्वितीय सेकेंडरी पहाटे अनुपात विभव अनुपात विशेष अनुपात अनुपात देशी हतलिया समान फोटोवा प्राथमिक ओके केला में द्वितीय के हरा हाई सीआईओ प्रतिरोधय सेट कर ला केला किया है එතකොට අපි ගහන්නේ ප්‍රාථමික ධාරාව සමාන වන්න එහෙනම් දැන් මට නම් පුළුවන් මේකේ ධාරාව I කියලා ගන්න නිකන් ඕම් නියමයක් කියන්න පුළුවන් ඉතින් දැන් අපි VS ගන්නවා එහෙනම් V සමානයි IR ගන්නමු V කියන්නේ එතකොට 1200ක් अभी तो बोले आई आर किया नहीं हाई किया नहीं करता नहीं क्या करो इन्हें आई सामान है दोनों हाथ भी यूँ हाई किया नहीं एम किया नहीं देखा आई ना ना एम किया देखता जा रहा हूँ आपका भाई करा रहे हैं कार्यक्षमता प्राथमिक धारा द्वितीय धारा द्वितीय धारा प्राथमिक धारा प्राथमिक धारा फोटोवा संबंध धारा फोटोवा जो कार्यक्षमता क्रम भावना
मेन प्रतिलोम उपरीम वोल्टेजने उपरीम वोल्टेज निश्चित धारा चुंबक शेष्ट्रे निश्चित नियत चुंबक शेष्ट्र एक चुंबक शेष्ट्रीन दिन चुंबक सरलधारावाक्यूवत्म उपरीमें विद्युत संख्या
අනිවාර්යෙන් ප්‍රේරණයක් වෙනවා කිසිම අවුලක් නැහැ. ඒක මොකද කාලයත් එක්ක වෙනස් වෙන ධාරාව. එහෙනම් චුම්බක ක්ෂේත්‍රය කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒක මොකද ඇයෙනවා? ආ උන් අන්න ඒ උදේට එකද ප්‍රේරණය සිද්ධ කරගන්න. ඒකේ සංඛ්‍යාතය වැඩි නම් එතන ප්‍රේරණය විදුල් ගාමක බලය. එහෙම නැත්නම් වෝල්ටීයතාවය වැඩි වැඩියක් වෙනවා. අර ඒක නිසා එතන නිවැරදි විදුල වෙන්නේ පහ. ඒක අතර අමතර කරුණක් විදිහට මම එකතු කරේ සංඛ්‍යාතය වැඩි වෙනකොට වෝල්ටීයතාවය එතන වැඩි වෙනවා කියන එක. හරි. ඊට පස්සේ 3. අධිකර පරිණාමකයක් 40යි වෝල්ටේක වෝල්ටීයතාව 160යි වෝල්ට් දක්වා වැඩි වෙනවා. හරි. එහෙනම් අධිකර පරිණාමකයක් අධිකර කිව්වොත් බලන්නේ කියන දේවල් ටිකම ඔක්කු වෙනවද කියලා. අධිකර පරිණාමකයක්ලු එහෙනම් ඒකෙන් කරනවා කියන්නේ ඔය දෙන 40යි වෝල්ට් වෝල්ටීයතාවය 160යි වෝල්ට් දක්වා වැඩි කරනවා කියලා කියනවා. එහෙනම් හරි 40යි වෝල්ට් එකක් 160යි වෝල්ට් කරනවා. එතකොට කියන්නේ පරිපූර්ණ පරිණාමකයක් නම් හරියන පරිපූර්ණයි කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවයේ 100ට 100ක් කියන එක. ඒක 100ට 100ක් ඔක පරිපූර්ණයි කියනවා. එතකොට අන්න ඒක දෙනවත් එක්කම මතක් වෙන්න ඕනේ. ආන්න අපිට අර අයිව සෙට් කරගන්න පුළුවන්. එහෙනම් මොකක් හරි අයිවි සීන් එකක් ඕකෙට ඇති. බලමු. අපෙන් අහන්නේ ද්විතීක දංගරයේ තුල ධාරාව ප්‍රාථමික දංගරයේ තුල ධාරාවට දක්වන අනුපාතය. හරිනේ යන ධාරාව පැටල යනවා. අරිහනම් අන්න පරිපූර්ණ පරිණාමකයක් කියන ඉඳන් මම මේක ගන්න පොටවල් පැත්තට යන්න බෑ නේ මොකක් වෝල්ටියද හරි ආයතන සම්බන්ධතාවය මේක මම ඒකට පාඩු කරන කාලේ මකන්න නැතුව තියාගන්න මේ තමයි විපතය පොටවල් ගන්නට අනුරෝමයි කාර්යක්ෂමතාවයේ 100ට 100ක් නම් ධාරාවට ප්‍රතිලෝම ඕමනේ දැන් එහෙනම් ලෝකෙන් කවුද අල්ලගන්නේ මේ වෝල්ටියතාවයේ ධාරාව ඒ පැත්තට ආයෙනම් එතන VP බෙදීම VS කරතොත් මේ පැත්තේ ලියෙන්නේ IS බෙදීම IP. හරියනම් අපෙන් ගන්න එතන ද්විතීක දංගරයේ තුල ධාරාව ප්‍රාථමික දංගරයේ තුල ධාරාවට දක්වන උපාදය. ඒ කියන්නේ මෙහෙමනේ ද්විතීක දංගරයේ තුල ධාරාව බෙදීම ප්‍රාථමික දංගරයේ තුල ධාරාව. ආයෙනම් මෙතෙන් ආදේශ කරමු. VP කියන්නේ 40ක්. එහෙනම් එතන මම මෙතෙන් ගන්න 40ක් බෙදීම VS කියන්නේ 160ක්. अधिक ප්‍රතිරෝධය සමානයි ප්‍රතිරෝධය සමාන නේද ඉතින් දෙපැත්තේ පොටවල් ගන්න වෙනස් එක ප්‍රතිරෝධය වෙනස් වෙන්න පුළුවන් ජව සමානයි ජවය කියන්නේ මොකද්ද ක්ෂමතාවයටම සමාන පදයක් නේ අන්න උත්තරේ ජවය සමාන වෙයි කියන එක තමයි හතර පොටවල් ගන්න කියව සමාන වෙයි කියන එක වැරදි පරිපූර්ණයි නම් ඒ කියන්නේ දෙන ක්ෂමතාවයම ආපහු එයාගෙන් ගන්න පුළුවන් ක්ෂමතාවමයි සමාන වෙන්නේ එහෙනම් උත්තරේ හතර හරි ඊට පස්සේ 15 පරිවර්ණය කරන ලද A සහ B දංගර දෙක රූපයේ පෙනෙන පරිදිම යකඩ මාධ්‍යයක් මත උදාය. ආයතන මේ යකඩ මාධ්‍යයක උතලා කියනවා කියලා කියනවා පරිවර්ණය කරපු දංගරයක්, කම්බි දංගරයක්. පරිවර්ණය කරා කියන්නේ මේවා මෙහෙම උතලා තිබ්බට ඒවා ෂෝට් වෙන්නේ නැහැ. ඔහොම උතලා තියනවා එකට එකක් ෂෝට් වෙන්නේ නැහැ.
හරි මෙතන එතකොට මේ වගේ වෝල්ටීයතාවයක් දාලා තියෙනවා ඊට පස්සේ ස්විච් එකක් තියෙනවා ඊට පස්සේ ප්‍රතිරෝධය පුදාලා තියෙනවා කම්බියට සෙට් කරලා තියෙනවා එතකොට මේ පැත්තේ තවත් කම්බි දඟරයක් තියෙනවා ඒක අපෝ මෙතනින් සෙට් කරලා තියෙනවා ගැල්වනෝ මීටරයකට ඒකේ මේ රූපය ඇඳිදි වැරද්දක් කියලා තියෙනවා මෙතන මේ දෙන්න එකට ෂෝට් වෙලා නැහැ ඔය වගේ තියෙන එච්චරයි මෙතන මෙම යාවේ කියලා නැහැ කොහොමද ඒක හරි එතකොට අපිට කියන්නේ ඕකේ G අනු සංවේදී ගැල්වනෝ මීටරේ ආයෙත් මේක සංවේදී ගැල්වනෝ මීටරේ එයා මොනවද අපිට මැල්ලා දෙන්නේ පරිපථයේ නිකන් ධාරාවක් යනවා ඌ නිකන් කටුව කැරිලා වෙන්නවා එහෙම ඒක හරි එතකොට කියනවා ඒහි ගලන ධාරාව නවතා ගැනීමට yes විවෘත කළොත් G පාඩම් එතකොට ඒහි ධාරාව කියන්නේ මේකනේ හදෙන් අපි මේ විතු දැන් ඔන්න මේ පරිපථයේ සංවෘත කරන ඔහොම තියනවා කියන්නේ දැන් මේක ධාරාවක් යනවානේ අවුරුදු ධාරාවක් යනවා දැන් ධාරාවක් යනවා කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයක් මේ කම්බි දඟරේ මගින් නිර්මාණය කරනවානේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රය මේ කම්බි දඟරේට දැයිනවනේ ඒක නිසා ගැලනෝ මීටර පාටාංකයක් මේ කතා වෙන අවස්ථාවේදී සරලවම කිව්වොත් මේ කම්බි දඟරේ මේ මොහොතේ විද්‍යුත් ගාමක බලයක් තීරණය වෙයිද නැද්ද මේ කියත් මේ කියන අවස්ථාවේ මේ මොහොතේ විද්‍යුත් ගාමක බලය දැන් තීරණය වෙන්නේ ඇයි ඉතින් බං මේක සරල ධාරාවක් එහෙනම් කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති ධාරාවක් එහෙනම් කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති චුම්බක ශේෂ්ත්‍රයක් එහෙනම් ඒක මොකද ඇන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා එහෙනම් ඔයද තේරෙන්නේ ආන්න මේ කිසිම තේරණයක් සිද්ධ වෙන්නේ නැහැ හැබැයි දැන් ඊළඟට කියනවා මේකේ ගලන ධාරාව නවත්තන්න මේ ස්විච් එක විවෘත කරනවා කියලා එතකොට මොකද වෙන්නේ මෙච්චර වෙලා මේකේ ධාරාවක් ගියා ආන්න දැන් ධාරාව නැති වුණා ඒක මොකද ඇන්නේ කොහොමද මෙච්චර වෙලා මගේ ඇඟහරහා චුම්බක ශේෂ්ත්‍රයක් තිබ්බා. ආ දැන් මෙන්න එකපාරම චුම්බක ශේෂ්ත්‍රය නැති වුණා. දැන් ඒතකොට කාලයත් එක්ක වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රයක් දැනෙන්නේ නැද්ද උඹට? දැනෙනවා. ඇයි මේ කාලයත් එක්ක වෙනස් වෙනවානේ? කලින් B එකක් තිබ්බා. දැන් B එකක් නැහැ. ආ එහෙනම් අන්න ඔය අවස්ථාවේ මේ විදුල ගමක බල ක්ෂණිකව පේරණේ වෙනවා. නිකන් හරි මේ වගේ අපි එකට කියන ස්පාක් එකක්. නිකන් අර එක පාර වෝල්ටීයතාව ස්පන්දයක් මේව නැතුව නැතුව තියෙනවා වෝල්ටීයතාවයක් නැහැ එනේ ගැලෝ මීටර අපි දුන් ධාරාව පැත්තෙන් කියන්නේ එහෙනම් ධාරා ස්පන්දයක් ඔන්න මුකුත් නැතුව තියෙනවා එක පාර මෙතන ස්විචේ විවෘත කරනවත් එකම කොහොමද කිය ආයෙත් උම නැතිවෙනවා ඔය වගේ දැන් ඉතම ආපහු ස්විච් එක ඔන් කරා කිය එතකොට මොකද වෙන්නේ මේක ඔන් කරපු ගමන් ආයෙත් මුඩ දැයිනවා මෙච්චර වෙලා මගේ ගහලා චුම්බක ශේෂ්ත්‍රයක් තිබෙන්නේ නැහැ. හැබැයි යන්න ඕන කරනවත් එක්කම දැන් අන්න චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. අන්න කාලයත් එක්ක වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රය. එහෙනම් අයත් ස්විච් එක ඔන් කරනවත් එක්කම අයත් උම ස්පාක් එකක් යනවා. ඔය වගේ. පැහැදිලිද? තවදේ. ඒ අවස්ථා දෙකේදී ගැල්වනෝ මීටර පාටාංකයේ එකම දිශාවට දෙන්නයි. මැද බිංදු ගැල්වනෝ මීටරයක් විතර තිබ්බම එහෙම වෙන්නේ. ඇයි? මෙතන ඉස්සෙල්ලා චුම්බක ශේෂ්ත්‍රයක් තිබිලා නැති වුණේ. එතකොට එක පැත්තකට නම් ඊළ දෙවෙනි අවස්ථාවේ නැතුව තිබිලා තමයි ඇති වුණේ. නිකන් ක්‍රියාවලිය දෙකක් නේද? ආ එහෙනම් අන්න මේ අවස්ථාවේ මැද බිඳු ගැල්වනෝ මීටරයක් භාවිත කරන මේ ස්පාක් එක ඔය පැත්තට යනවා. නෝමල් ගැල්වනෝ මීටරයක් නම් එකම පැත්තේ පේන්න ඕනේ. මැද බිඳු එකක් තමයි දර්ශකයේ දෙපැත්තට තමයි අවස්ථාවේදී උත්ක්‍රමණයක් වෙනවා. හරි. ඒක නිකම්ම අමතර දෙයක් කිව්වේ. ඒතකොට නම් ඔහුගේ උත්තරේ වෙන්න ඕනේ. ශනිකව වෙනස් වී නැවත මුල් ලගයට පැමිණේ. එතකොට පළවෙනි එක ඉහළාගයකට වැඩි වී නොවෙනස් බවද ඒක බොරුවක් නේ. පහළාගයකට වැඩි වී ඒකත් වැරදි. ඒ සහ බී පරිවර්ණය කරලා ඉඳේව වැරදි. උත්තරේ පහ. ශනිකව වෙනස් වී නැවත මුල් ලගයට පැමිණේ. ඒ මුල් ලගය කියන්නේ බිඳුව. අය මුකුත් යන්නේ නැහැ. බිඳුවේ තිබිලා ශනික වෙනස් වෙලා අයත් බිඳුවට වෙන. උත්තරය වෙන්නේ 5.
හරි. ඊට පස්සේ හයවෙනි ප්‍රශ්නය පරිණාමකයේ ආදායෙන් පහනක් බැටරියකට සම්බන්ධ කර ඇති අයුරු මෙහි දැක්වේ. මෙව සැකසුමේ. හරි. එතකොට ඒකේ ට්‍රාන්ස්ෆෝමර් එක පරිපථ සංකේතයෙන් පෙන්වලා තියෙන්නේ. එතකොට ට්‍රාන්ස්ෆෝමර් එක පරිපථ සංකේතයේ මේ වගේ උම කම්බි දන්දරයක් පෙන්වනවා. මේ පැත්තෙන් අනිත් කම්බි දන්දරේ තියෙනවා. මෙතන මේ මර පරිවාරක මාධ්‍ය කියන අර ආස්තරණය කරන මාධ්‍ය වගේ පෙන්වලා තියෙනවා. ඒක තමයි පරිපථ සංකේතය. ඔය වගේ. එතකොට මේ පැත්තේ සරල ධාරාවක් තමයි මේ සපයලා තියෙන්නේ. මෙතන ස්විචයක් තියෙනවා. මේ පැත්තේ දොර බල්බයක් තියෙනවා. හරි. එතකොට අපේ ඊට කියනවා වුණ තියෙදි ස්විචේ වසා තැබීමෙන් පහන නොනවත්වා දැල්වා තැබීමට පුළුවන්. ඒක දේවල් කියනවා. දැන් අපි අර ටිකට කලින් කතා කරපු දේ මේකට වැදගත් වෙන්නේ නැද්ද බලමු. දැන් අර කලින් ගානේ හැම හොඳට සාකච්ඡාත්මක විදිහට සාකච්ඡා කරලා අවබෝධ කරගන්න ගියපෙකේ උඩ මේකේන පට්ටලේ ගානක් කරනවා. ඒක 89 උත්තර ලියන්න පුළුවන්. අර දෙකම 89 එන්නේ එහෙමයි තිබෙන්නේ. අර ගීපේ ගන්නවා මේකත් ලියන්න පුළුවන් නේ. එහෙම වෙයි. හරි. එහෙනම් මේ බලමු. කොහමදෝ එදී මිදිරියේ හැම එකම වගේ තියෙනවා. හරි. එහෙනම් මේක කරමු. මේක වහලා තිබ්බ කෙනෙක් පවිවෘතව තිබ්බ කෙනෙක් විරුද්ධව තිබුණොත් මේක ධාරාවක් ගලන්නේ. ඉතින් එහෙනම් කොහොමත් ඉතින් චුම්බක දෙස්සයක් නැහැ. හරි. ඒකම සමෘතව තිබ්බා කියන. දැන් මේක සරල ධාරාවක් ගලනවා. දිගටම සරල ධාරාවක් යනවා. හැබැයි ඒතොර චුම්බක දෙස්සයක් ඇති වෙනවා. හැබැයි මුට ඒක වෙනස් වෙනවා කියලා දැනෙන්නේ නැහැ. ඇයි මේ නියත ධාරාව? එහෙනම් පහන දැල්වෙන්නේ නැහැ. හැබැයි අන්න නිකන් හිතපන් අපි මෙතන ඕෆ් වෙලා තිබිච්ච එක ඔන් කරන ශනිතෝම මේ ඔන් කරනවත් එකම ආ එතකොට අන්න මේකෙ මෙච්චර වෙලා චුම්බක ශේෂ්ත්‍රයක් තිබ්බේ නැහැ දැන් තියෙනවා ආ ඒක මුඟ දැයනවා අන්න කාලයත් එක්ක වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රයක් එතකොට එනම් පහන දැල්ලෙන්න ඕන ඇයි විද්‍යුත් ගාමක බලයක් ක්ෂණිකව උත්පාදනය වෙනවා අර ස්පාර්ක් එක නික එකපාරම බල්බේ ඔන් වෙලා ආය ඕෆ් වෙනවා ඊට පස්සේ මේක ඔන් එකේ දිගටම තියෙනවා හැබැයි බල්බේ දැල්වෙනවද නැහැ ආපහු මොන අවස්ථාවකද දැල්වෙන්නේ ආ ඔන් වෙලා තිබිච්ච ස්විච් එක ඕෆ් කරා කියලා හිතමු. ආ එතකොට මොකද වෙන්නේ? මුඩ දැයනවා. ආ චුම්බක ශේෂ්ත්‍රය තිබ්බා දැන් අන්න නැති වුණා. අන්න කාලයත් එක්ක වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රය. එහෙනම් මේ මොහොතේ ආපහු ෂණික ස්පන්දයක් ඇති වෙනවා. එහෙනම් එතකොට පහන දැල්වෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ. ස්විචේ වසා තැබීමෙන් පහන නොනවත්වා දැල්වා තැබීමට පුළුවන්. බොරුවක්. ස්විචේ විරුද්ධ කර ඇති විට උද පහන නොනවත්වා දැල්වි. බොරුවන්නේ නොනවත්වා දැල්වන්න බෑ. ස්විචේ වැසු මොහොතේ පමණක් පහන දැල්වෙන්නට පුළුවන්. වැසු මොහොතේ පමණක් කිව්වොත් වැරදිනේ. විවෘත වන මොහොතෙත් පුළුවන්නේ. ආයෙක තුට්ටක් අපි තියාගමු. ස්විචේ විවෘත කළ මොහොතේ පමණක් පහන දැල්වෙන්නට පුළුවන්. ඒකත් වැරදි. ස්විචේ වැසු මොහොතේ සහ එය නැවත විවෘත කළ මොහොතේ පහන දැල්වෙන්නට පුළුවන්. ඒක තමයි හරි උත්තරේ. ඔන් කරද්දී දැල්වෙනවා ඕෆ් කරද්දී දැල්වෙනවා. ඒ අවස්ථා දෙකම හරි. හරි එහෙනම් උත්තරේ වෙන්නේ එකට පහ. හරි හේගම් මෙමු 7 වෙනි එකට 240 වෝල්ට් සැපයුමකට සම්ධි කර ඇති පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමික දඟරේ 0.1 ඇම්පියර් ධාරාවක් ගන්න. එහි ද්විතීක දඟරේ ප්‍රතිදාන වෝල්ටීය දාවේ 12යි. මොකද ද්විතීකයකට වෝල්ට් 12ක් දෙනවා කියලා කියනවා ප්‍රතිදානය. එයා දෙන ප්‍රතිදානය 12. ද්විතීක දඟරේ තුල ධාරාව. හරි එහෙනම් ඉතින් මේ වගේ පරිණාමක මම මේක ගන්න. මේ වගේ පරිණාමකයක් පරිවල් සංකේතය 240යි වෝල්ට් සැපයුමකට තමයි සම්ධි කරලා තියෙන්නේ. ඒක මෙතනින් 240ක් තමයි දෙනවා කියන්නේ. එහෙම දුන්නාම ඒක ප්‍රාථමික දඟරේ 0.1 ඇම්පියර් ධාරාවක් ඇති කරනවා. ආ මේක ඇම්පියර් 0.1 ධාරාවක් කරනවා. ඒක පරිපූර්ණ පරිණාමකයක් කියලා කියනවා. අන්න පරිපූර්ණයි නම් ධාරාව පැත්තට සෙට් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ පැත්තේ මේ ද්විතීක දඟරෙන් හම්බ වෙනවා කියන්නේ වෝල්ට් 12. එහෙනම් මේක මොන නමක්ද වම් මේකට තියෙනවෝ? වෝල්ටීය ධාරාවක් තියෙන අපි හැම වෙලේම අවකරණ අධිකරණ කියලා කියන්නේ. එතකොට 240ක් දුන්නාම 12ට බහිනවා කියන්නේ ඒක අවකර පරිණාමකයක් වෙනවා. අවකර එකක් නේ. හරි. දැන් එහෙනම් ඕකේ අපෙන් අහන්නේ ද්විතීක දඟරේ තුල ගලන ධාරාව.
परिपूर्ण परिणाम क्या धारा से प्रतिलोम संबंध प्राथमिक VS කියන්නේ DTK වෝල්ටිය තමයි 12 අපිට ඕනේ IS ඒක IS කියලා බලමු බෙදීම IP 0.1ක් කියලා කියමු හරි නම් මෙතන 12ට 1යි මෙතන 24ට 2යි මේ බිඳුවයි 20ක් 0.1 මේ පැත්තට ඇවිල්ලා ගුණ වෙනවා හරි නම් 0.1 20ෙන් ගුණ වුණොත් මෙතනින් එනවා IS කියන්නේ ඇම්පියර් 2ක් හරි ඕන DTK ද ඊට පස්සේ අටවෙනි ප්‍රශ්නයට යන එක උත්තර වෙන්නේ හතරවෙනි උත්තරය. ඇම්පියර් දෙක. ඊට පස්සේ අට x සහ y දඟර දෙකක් රූපේ පෙන්වන ඇති අන්දමට ඒ y අක්ෂ ඔස්සේ එකිනෙකට සමීපව තමයි ඇත. අර ඉඳලා එක අර තියලා තියෙනවා කියලා කියන්නේ. මම රූපය දිහා නැද්ද වෙන දඟර දෙක එක ළඟ තියෙන. ඒතර උන් දෙන්නට අර උන් දෙන්නගේ චුම්බක ස්‍රාවයන් දැයෙනවා. හරි. දැන් කියනවා ඊට පස්සේ x නගරය තුල ගලන ධාරාව ix කාලයේ t එක සමග විචලනය වන අයුරු ප්‍රස්ථාරයේ පෙන්වනවාද ප්‍රස්ථාරය පෙන්වලා දිනවා කාලයේ t සමග ප්‍රේරිත ධාරාව ix කැපිටල් R ප්‍රතිරෝධය හා විචලනය වන අයුරු වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ තුන ix නෙමෙයි හතර වෙනවා iy නේද අර y නගරයේ ඇති වෙන එක ඒක එයා කියපේ කියලා දැක්ක නැති රූපේ තියෙන අයි වයි වගේ හරි කොහොම හරි මෙන්න මේ රූපයක්ද මතන මේ x දඟරයක් මේ ළඟ තියෙනවා ඒ ගාවීම තමයි y දඟරයක් තියෙනවා ඒතකොට ඒක ප්‍රතිරෝධයකට සම්බන්ධ කරලා තියෙන්නේ ආ එතකොට අපිට කියන්නේ මෙන්න මේ ඇතිවන ධාරාව මෙන්න මෙයාගේ ගලන ධාරාවේ විචලනයත් එක්ක තමයි යන්නේ හරි දැන් අපි මේ mix එක අපි निराකරණය කරගමු කතන්දරේ මේ මුගේ ධාරාවෙන් හින්දා ඇති වෙනවනේ චුම්බක ශේෂ්ත්‍රය මේ වගේ ඒ වගේ තමයි ඔය වගේ ගිහිල්ලා මේ පැත්තේ හොවගින් අර පරිණාලිකාවක් අවුලට චුම්බක ශාවරය එකක් කියලා අපි යන්නේ ආ ඒකේ කොට ඔය වගේ නිර්මාණය වෙනවා මතකද මේකේ චුම්බක ශේෂ්ත්‍රය කියන ප්‍රකාශනය සාමාන්‍යයෙන් අපි අක්ෂය උස්සේ කියලා ලියන්නේ නිකන් චුම්බකයේ ආකල්පයේ තැනකට මේක අපි උග ලාවට සෙට් කරනවා කියලා හිතමු එහෙම නම් b කියන්නේ කොහොමද धारावे මෙන්න මේ ප්‍රස්තාරයේ විදිහට. පුර ධාරාව වෙනස් වෙනවා කියන්නේ කාලයත් එක්ක චුම්බක ශේෂ්ත්‍රයත් ඒ වගේ නේද වෙනස් වෙන්නේ. B. අන්න මේ මෙයාගින් ඇති කරන B ඒ විදිහටම වෙනස් වෙනවා. එතකොට මේ කම්බි ළඟයි උඩ දැයෙනවා. අන්න B එකක් වෙනස් වෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක් වෙනස් වෙනවා. එතකොට B එකක් වෙනස් වෙනවද එනවද? මේ මුට දැයෙන ශ්‍රාවී කියන්නේ කොහොමද? ෆයි සමානයි b a n ඕකේ ආ ඉතින් අන්න b වෙනස් වෙනවා කියන්නේ ශ්‍රාවය වෙනස් වෙනවා එතකොට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියලා අපි කියන්නේ මොකද්ද ලෙන්ස් පැත්තකට දාමු ආ d phi බෙදීම dt ඉතින් ලෙන්ස් ආවොත් මොකද වෙන්නේ මෙතන ඍණාත්මකයක් එනවා ඕන සමස්ත ප්‍රකාශය එහෙනම් ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියලා කියන්නේ නිකන් අර චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ සීඝ්‍රතාවය නිකන් ශ්‍රාවය සහ කාලය අතර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගතනම් හරි කියලා තේරෙනවා
ශ්‍රාවය සහ කාලය අතර ප්‍රස්තාරය අනුක්‍රමණය අපිට මේක හම්බ වෙනවා. ඉතින් ඇත්තටම ශ්‍රාවයේ හැසිරෙන්නේ වී වගේ නේද? හැබැයි වී හැසිරෙන්නේ අයි වගේ නේද? ආ එහෙනම් නිකන් හිතපන්. මේ තියෙන්නේ ශ්‍රාවයේ කියන. වැරද්දන්නේ. හා. මේකේ ධාරාව නිසා වී වෙනස් වෙනවා. වී නිසා ෆයි වෙනස් වෙනවා. එහෙනම් කාලයත් එක්ක ෆයි වෙනස් වෙන්නේ ඔය වගේ. මේකට දැයිනවා මේ මගේ ඇඟ ඇතුලේ ෆයි මේ වගේ වෙනස් වෙනවා. ආ දැන් එහෙනම් අන්න විද්‍යුත් ගාමක වලය පේරණේ වෙලා යයි. ආ එහෙනම් අනුක්‍රමණේ ලියන ලෝන එකක් ගන්නවා. ලියන්න දෙයක්වත් නැහැ නිකන් හිතන්න අනුක්‍රමණ. මෙතන අනුක්‍රමණේ මොකද වෙන්නේ? ධන නියත අනුක්‍රමණය. ආ නියත ධන අනුක්‍රමණයක් නම් මේක ධනාගයක් ඒක ඍණ වලින් ගුණ වුණොත් උත්තරේ ඍණ. ආ එහෙනම් මෙතෙන් දෙනකම් ඔය වගේ ඍණ පැත්තේ ඇදෙනවා. නියත ඍණාගය. මේ කියන්නේ දි අනුක්‍රමණය බිඳුවයි. ආ එහෙනම් ඒක ඇල්ලේ කිසිම ප්‍රේරණයක් නැහැ. ඇත්තනේ බං ඉතින් අර නියත ධාරාවක් ගලනවා කියන්නේ මේ නියත ධාරාවක් යනවා කියන්නේ ප්‍රේරණයක් නැහැ කිව්වම. ඉතින් නියත ධාරාවක් කියන්නේ නියත ශ්‍රාවය. ආ මේ කියන්නේ ඍණ අනුක්‍රමණය. අනුක්‍රමණයේ ඍණ නම් ඍණය ඍණයි ಗುಣ වෙලා ධන වෙනවා. ආ එහෙනම් ධන පැත්තේ ඇදෙන්න ඕන. ඊටමතරව නාඩීල බලමු. මේ මේකට වඩා මේකේ අනුක්‍රමණය වැඩිනේ වැඩි බැස්සා. ආ එහෙනම් මේ පැත්තේ වැඩි විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. අදින ප්‍රස්තාරය ඔය වගේ එන්නේ මේ ලකුණ ගැන හිතලා ඇද්දොත් සමහර විට ලකුණ නැතුව තියෙන්නත් පුළුවන් අපි බලමු එක වැරදි කොහොමද ඊට පස්සේ දෙවෙනි එක දිහා ලකුණ නැතුව ඇඳලා වගේ බලමු ඊටදී සාර්ථක උත්තරේ ලකුණත් එක්ක තියෙන්න මේ ලකුණත් එකක් තියෙනවානේ උතෝර ගැලපෙන උත්තරේ වෙන්නේ මොකද්ද හතරවෙනි උත්තරේනේ හතර මේක අඩු විද්‍යුත් ගාමක වලය මෙතන වැඩි එකක් තියෙනවා එහෙනම් මේ වැඩි විද්‍යුත් වල විදියට හතර ගන්න පුළුවන් හරි ඒකත් ගන්න ඕනේ විදියට හරි ඊට පස්සේ යමු ඊළඟට හරි 9 වෙනි ප්‍රශ්නේ කියන්නේ එක් 1 වෝල්ට් පෝෂක භාවිත කොට නොසැලෙන 3 වෝල්ට් වෝල්ටීයතාවයක් ලබා ගැනීම සඳහා ශිෂ්‍යෙකු විසින් පහත සඳහන් ක්‍රම තුන ඉදිරිපත් කරන ලදී. අයනම් වෝල්ට් එකේ කෝෂයක් අරගෙන ඒකෙන් වෝල්ට් 3ක නොසැලෙන අගයක් ගන්න තමයි ප්ලෑන් එක. ඒ කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති එකක් ඈ. ආයෙත් නිකන් පරිණාමක වලින් බෑ බෑ වගේ තමයි දැනෙන්න ඕනේ කියනකොට. ඇයි කාලයත් එක්ක වෙනස් වෙන්නේ බෑ වගේ ප්‍රේරණයක් වෙන්නනේ. හරි බලමු. කැපිටල් ලේවල් කියනවා ප්‍රාථමික රංගන වටගනන ද්විතීක රංගන වටගනනට ධර්ම අනුපාතයේ 1ට 3 වන අධිකර පරිණාමකයකට පෝෂය සම්බන්ධ කිරීම. ලස්සනට දීලා තියෙනවා. ප්‍රාථමිකයට එකක් ද්විතීකයට තුනක් ඒතෝනේ අර 1ට 3 ගානට සෙට් වෙන්න අධිකර කියලා කියනවා සමහරු නියමයට ඇඳගෙන අන්තක්ක ඔළුවෙම තියාගන්න සරල පෝෂයක් භාවිත කරලා එහෙම පේරණයක් කරන්න පුළුවන්ද බැ ආ එහෙනම් ඔය අවස්ථාවේ කැපිටල් ඒ කියන එක හරියට නෙමෙයි කැපිටල් ඒ වැරදුයි හරි ඊට පස්සේ බීද 1 ඕම් ප්‍රතිරෝධක තුනක් ශ්‍රේණිගතවද කෝෂයේ ඉන්න එක් ප්‍රතිරෝධයක් හරහා පිටවෙති. ඒ කියන්නේ 1 ඕම් ප්‍රතිරෝධ තුනක් ශ්‍රේණිගතව දාලා තියනවලු. ඊට පස්සේ ඉන්න එක් ප්‍රතිරෝධයක් හරහාද පිටවනසේ සම්බන්ධ කර ඉන්න අනුතුරුව ප්‍රතිරෝධක තුන හරහාම වෝල්ටීයතාව ගැනීම. ඒ කියන්නේ නිකන් මේ මොකද? මේ 1 ඕම් ප්‍රතිරෝධ තුනක් ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා කියලා කියනවා. ඔය වගේ ශ්‍රේණිගතවද කෝෂයේ ඉන්න එක් ප්‍රතිරෝධයක් හරහා කෝෂයේ මෙන්න මේ එක් ප්‍රතිරෝධයක් හරහා සම්බන්ධ කරනවා කියලා කියනවා. එකයි වෝ. ඊට පස්සේ සම්බන්ධ කරගෙන ඉන්න අනුතුරුව ප්‍රතිරෝධක තුන හරහාම වෝල්ටීයතාව ගැනීම. මෙන්න මේ හරහා වෝල්ටීයතාව ගන්නවා කියලා කියනවා. මේ හරහා. හරි. එතකොට මෙතෙන්ට වෝල්ට් එකක් හම්බ වෙනවා. එතකොට මෙතන අපි හිතමු බිඳුවයි කියලා. මෙතන වෝල්ට් එක නම් තොර මෙතන බිඳුවයි මෙතන එකයි. ඉතින් මේක අපි මේ මොකක් හරි එකක් හරහා ගත්තා කියලා අයි මේ හරහා ධාරාවක් යනවද මේ පැත්තට? ඒ යන්න විදියක් නැහැ නේද? මේක ධාරාව යන්නේ මේ පාරේ විතරයි. අයි වෙන කොහෙවත් යන්නේ නැහැ.
එහෙනම් ওই බී ප්‍රකාශයේ කියන එක එහෙම ගන්න බැහැ. එහෙම ගන්නවා නම් පරිණාම ගුණ ප්‍රතිරෝධ ගොඩක් කොහොම සෙට් කරලා එහෙම ගන්න පුළුවන්. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ එසි සර්වසම දාරිත්‍රක තුනක් වෙන වෙනම කෝෂයේ මගින් 1 වෝල්ට් ආරෝපණය කර අනතුරු වේවා ශ්‍රේණිගතව සම්බන්ධ කිරීමේ. අරෙන් හිතන්න වෝල්ට් එකක් කෝෂයකට හයි කරලා දාරිත්‍රකයක් චාර්ජ් කරපුවම ඒකේ වෝල්ට් එකක් හම් වෙනවනේ. අතොර එයා චාර්ජ් වුණාට පස්සේ මේ දාරිත්‍රකේ 1 වෝල්ට් වගේ. දැන් මේ පැත්ත දාන මේ පැතරේ. ආ ඒ වගේ දාරිත්‍රක තුනක් මෙහෙම සෙට් කරනවා කියලා කියන්නේ. මෙතනත් 1 වෝල්ට් මෙතනත් 1 වෝල්ට්. දැන් මොකද ගන්නවා කියලා කියන්නේ. ඒක හරිනේද? ඒක වැරද්දක් නැන්නේ. ආ දැන් අන්න අපිට වෝල්ට් තුනක් ගන්න පුළුවන්. හැබැයි ලොකු කාලයක් තියෙද? එන සෑහෙන කාලෙ. ආ එහෙම නැහැ. සෑහෙන කාලයක් කියන්න අපිට හැකියාවක් නැහැ. මොකද හේතුව? එහෙම සෑහෙන කාලයක් තියෙන පුළුවන් නම් දාරිත්‍රක ගන්න එපා. එහෙම වෙන්නේ. දාරිත්‍රකය සාමාන්‍ය මිලිතප්පර 1 වගේ සම්පූර්ණ විසර්ජනය. කෝෂවල තියෙන වැදගත්කම තමයි යාට පුළුවන් දීර්ඝ කාලයක් ධාරාව දෙන්න විසර්ජනය වෙන්නේ නැතුව. හරි. එහෙනම් එතන අපි මෙහෙම අහන්නේ නැහැනේ මේ දීර්ඝ කාලයක් තියන්න දෙහෙම පුත්. ඒක වෝල්ටිය තාලය කියලා නෙහන්නේ. මේක ගන්න පුළුවන්. එහෙනම් එතන උත්තරේ C පමණක් සත්‍යයේ කියලා දෙනවා නම් හරි උත්තරයක් වෙන්න ඕන. ඔව්. එහෙනම් උත්තරේ 2. C පමණක් 3 වෝල්ට් නිබදව. 2. හරි. ඊට පස්සේ 10. විදුලි බලයේ කපා ඇති විටකදී 12 වෝල්ට් කාර් බැටරි 20ක් භාවිත කොට ගෘහස්ත විදුලි උවහරණ කිහිපයකට බලය සපයීමට පුද්ගලයෙක් උත්සාහ කරයි. පහත උවහරණ අතුරින් ක්‍රියාත්මක නොවන්නේ කුමක්ද? උඩ මේ මේ වර්තමානයේ උවමනාය දෙයක් වෙයි. ඔය කාර් බැටරි 20ක් 12 වෝල්ට්. එතකොට කාර් බැටරි කියන්නේ එතන තියෙන්නේ සාමාන්‍ය සරල ධාරාවනේ. එතකොට සරල වෝල්ට් කියන එක කෝෂ වගේ. හරි ඒ වගේ ක්‍රියාත්මක වෙන්නේ නැති ඒවා. දැන් විදුලි ස්ට්‍රික් එකක් ගත්තොත් ධාරාවක් යනවනම් එයා තාපේ ඉපදවන අවුලක් නැහැ ඒක වැඩ කරනවා. සූත්‍රිකවලදී කියන්නේ අර ඇතුලේ අර වීදුරු බෝලේ ඇතුලේ අර පොඩි දඟරයක් කම්බි දඟරයක් තියෙන. ඒකත් අවුලක් නැහැ වැඩ කරනවා. සිවිලිමේ සවිකල විදුලි පංකාවක්. සිවිලිමේ සවිකල විදුලි පංකාවක් ඇතුලේ තියෙන මොකක්ද? සිවිලිමේ අයලා තියෙන විදුලි පංකාවක් කියන්නේ ඇත්තට මොකක්ද ඒක? ඇතුලේ තියෙන ප්‍රධාන විදුලි මෙවල මෝටරයක් නේ. ආ ඉතින් මෝටරේ වැඩ කරන්නේ අර ප්‍රත්‍යවර්ත ධාරාවේ. අපි ගෙදර ස්විච් එක දාපු ගමන් AC කරන්ට් එකක් තමයි හම්බ වෙන්නේ. අතන උතල තියෙන්නේ AC මෝටර එකක්. දැන් මෙහෙම මතක් වෙනකොට ওই තීන 2D මෝටර් බැටරි කැල්ලක හයි කරපුවම රීන් ගල කරගෙන ඉතින් එන හරියන්නේ නැහැ කියලා හිතන පුරුවන. ඒවට කියන්නේ DC මෝටර් කියලා. AC මෝටර් සහ DC මෝටර් කියන්නේ ලොකු කතන්දරයක්. පරම්පරාවක කතන්දරයක් ඒක තියෙනවා. නිකන් කෙටියෙන් කිව්වොත් අපි තෝ නිකන් නෝට් එකේ ලාවට වගේ දින එහෙම ලොකු තදබල ඒක දැනීමක් ඒ දවල්වලදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි. නිකන් දැනගන්න කිව්වොත් ඔය AC DC දෙන්න ගත්තොත් සාමාන්‍යයෙන් DC මෝටරයක් අපිට පුළුවන් ටිකක් ලොකු වේගයකින් කරකවන්න. ටිකක් ලොකු වේගයකින්. හැබැයි ඒකෙන් ගන්න පුළුවන් ව්‍යාවර්තය ටෝක් එක. ඒ කියලා කියනවා ව්‍යාවර්තය ව්‍යාවර්තය ගන්න පුළුවන් කියාවට අඩුයි. ටිකක් අඩු ව්‍යාවර්තය. හැබැයි AC මෝටර එකක් ගත්තොත් AC මෝටර එක ඒකේ මේ කැරගෙන වේගය ගොඩක් නැහැ. එහෙම කියන්නේ එක මේ හිමි දෝම කරගෙනව නෙමෙයි නිකන්. ලොකු වේග ස්පීඩ් එකකින් කරගෙනව. DC මෝටර වලට සාපේක්ෂව අඩුයි. හැබැයි ඒකෙන් ප්‍රබල ව්‍යාවර්තයක් ගන්න පුළුවන්. දැන් ඒක උදේකට දිනනවද ඔය V කොටන ඒ අර V මෝල් වල ඊට පස්සේ ලීරන මැෂින් වල ඒ වගේ තියෙනවා. දැන් වතුර මෝටරේ. දැන් ඒවට අපි මේ බැටරි කෑලි ගහලා මේ DC මෝටර දේ වගේ ක්‍රියාත්මක වෙන්නේ නැහනේ AC මෝටර. ආ AC මෝටර වල එතකොට අර ලොකු ව්‍යාවර්තයක් ඕනනේ වතුර අර උඩට දිදී ඉඳන් උඩට ඇදලා ගන්න ලොකු ටෝක් එකක් ඕන. ඊට පස්සේ ලීරන මැෂින් එකක් නම් ඒක ලොකු ව්‍යාවර්තයක් ඕන. ඊට පස්සේ ඔය V මෝටර වගේ තියෙන එකක් ලොකු ව්‍යාවර්තයක් ඕන. ආ ඒක නිසා ඊ AC මෝටර භාවිත කරා. ඉතින් එතන එතකොට ඒක නිකන් අමතර දෙයක්. ඒක නිකන් ලාවට දැනගෙන ඉන්නේ. හරි ඒතකොට විදුලි පංකාවේ තියෙන්නේ ඔය කියන AC මෝටරේම තමයි. මොකද ඉතින් අපි විද්‍යුත් ස්විච් එක දාපු ගමන් අය ඒක ඇතුලේ මේ DC කරලා නෙමෙයි ඩිරෙක්ට් කෙලින්ම AC වලින් තමයි වැඩ කරන්නේ. ඒක නිසා පොතර ක්‍රියාත්මක නොවන උපකරණය සිවිලිනේ සරිගල විදුලි පංකාව. හතර තාපන තැටියක් කියන එකත් හරි. ඒක ඇතුලේ තියෙන්නේ අර හීටරේ වගේම තාපන දඟරයක්.
ඉතින් ධාරාවක් යනවා නම් ඌරක් යනවා. ඒක අවුලක් නෑ. ඊට පස්සේ ගිල්ලුම් නගරයක් කියන්නේ ඒකත් ඉතින් අවුලක් නෑ. විදුලි ස්ත්‍රික්කයක් ලොකුත් නෑ. හේටි ගත්තොත් වෙන තුන තමයි වෙන්න බැරි අවස්ථාවේ. හරි ඊට පස්සේ කොහොමද? පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමික යුතුමේ වට සංඛ්‍යාව 200ක් වන අතර ද්විතීක යුතුමේ වට සංඛ්‍යාව 50යි. ද්විතීකයේ ගණ ධාරාව. අන්න බලන්නේ හැම ගානකම ධාරාව පැත්තට සෙට් වෙන වද අන්න ඒක කියවෙනවා පරිපූර්ණ පරිණාමක කියලා. නැත්තම් ගාන හදන්න බෑ. ආයෙනම් අයිදුන දෙකම කරන්නේ. හරියනම් ඒක මේ වොලන්ටියතාවයේ ප්‍රොටෝකෝල් ගන්නට අනුලෝමයි කොහොම වුණත් අන්න පරිපූර්ණ නිසා අපිට ඕම ලියන්න පුළුවන් ධාරාවට ප්‍රතිරෝධ. දැන් නෝගි මොකද්ද තෝරාගන්නේ අපි? පොටවල් ගන්න දීලා තියෙනවා. ධාරාව දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්න තෝරාගත්තා නම් වැඩේ උඩ දාන්න පුළුවන්. හරි නම් එතනම ඕම ලියන්න නම් NP බෙදීම NS. සමානයි මේ පැත්තේ නම් ලියන්න වෙන්නේ IS බෙදීම IP කියලා. ඕම ලිව්වේ. හරි එතකොට එතන අපිට කියනවා प्राथमिक हेतु में वट संख्या वो देसी है देसी है देसी में द्वितीय के वट संख्या वो पना ये तो द्वितीय के गलन धारा है एमपी और हाथरी आप किए ना अब ये गाने प्राथमिक के गलन वट का में धारा अरे यार इधर मेकर में कबल है मैं कि हाथरी है टा देखा ती है ना बीस से वा मेरे ने बीस से देखा අරේ නම් i මේ පැත්තට එනවා පහේ හතර පැත්තට ගිහලා ගුණ වෙනවා එහෙනම් i කියන්නේ ඇම්පියර් 10ක් කියලා. අරේ නම් උත්තරේ ඇම්පියර් 10ක් කියලා දෙවෙනි උත්තර. ඊට පස්සේ 12. උච්ච ආගයේ 10යි වෝල්ට් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය විදුලි බලයකට සමාන නැහැ. පහත දැක්වෙන කුමන සරල වෝල්ටීයතාවය එම දීප්තියම බලයට ලබා දෙයිද කියලා. मौलिक आलोक शक्ति पिवर्तने හරි તો අපි දුමු මේ තාප ශක්තිය යම් ප්‍රමාණයක් පරිවර්තනය කරගෙන කොහොම හරි ඒක පළවෙනි අවස්ථාවේ කියන්නේ බල්බ් එකට එයා ඒ මොකක් හරි දීප්තිය දෙන්න මොකක් හරි අපි දුමු x දීප්තියක් කිය x දීප්තියක් නේද ඒකට දෙන විදුලි ශක්තිය යම් ප්‍රමාණයක් තියෙනවා ඒක අපිට මේ විදුලි ශක්තිය ලබා ගන්න ප්‍රමාණය ලියන්න පුළුවන් අර ආකාර තුනක් තියෙනවානේ ප්‍රකාශන තුනක් තියෙනවා එතකොට ශමතාවයේ පැත්තෙන් මම කියන්නේ මේ ශක්තිය පැත්තට යන ශමතාවේ එතකොට ඕකේ ශමතාවයේ පැත්තට යද්දි නිකන් මට හිතෙනවා බල්බය කියපුවම බල්බයට අදාළව ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ නේ ආ බල්බේ ප්‍රතිරෝධය මේකේ සූත්‍රිකාවක් තියෙනවනේ මේ සූත්‍රිකාවට ප්‍රතිරෝධයක් තියෙනවා ඒ කාරණම් ඒ ආර් ඉතින් ප්‍රත්‍යවර්ත ධාරාවට උනත් සරල ධාරාවට උනත් ප්‍රතිරෝධය ඒක එක මාර්ගයක් වෙනවා හැබැයි මම ඒක නිකන් කිව්ව තුටක් ඇදලා ඒකට හේතුව තමයි ඇත්තටම ගත්තොත් සරල ධාරාවටයි ප්‍රත්‍යවර්ත ධාරාවටයි කියන දෙකට ලියනකොට ප්‍රතිරෝධයේ චූටක් වෙනස් වෙනවා සාමාන්‍යයෙන් සරල ධාරාවක් ගලන්නේ කම්බියක් ගත්තොත් සරල ධාරාවක් ගලන්නේ මේ සමස්ත හරස්කඩ හරහා නිකන් හරියන වතුර බඩේක වතුර යනවා වගේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ බඩේ පුරවගෙන යනවා ධාරාව. හැබැයි ප්‍රත්‍යවර්ත ධාරාවක් ගමන් කරන්නේ හරියට නිකන් අපි හිතමු ධාරාව නිකන් ඔය මොනෝ හරි හැදෙන වැල් වර්ගයක් කියලා. නිකන් ඔය මොකක් හරි දණ්ඩක් දිගේ ඒ වැල් ඇටි යනවා. ඒ කියන්නේ අර දණ්ඩ ඇතුලේ යන්න බෑනේ. ආ මේ වටේ පෘෂ්ඨයේ මතින් තමයි යන්නේ. ප්‍රත්‍යවර්ත ධාරාව. එතකොට ගියා හිතලා බලන්න හරස් කඩගෙන DC ධාරාව, සරල ධාරාව මේ සමස්ත හරස් කඩ හරහාම යනවා. හැබැයි එතකොට AC ධාරාව යන්නේ මේ වටේ පොත්ත වටේ විතරයි. මොකක් හරිය සන්නායකේ පොත්ත වටේ. එහෙම ගත්තොත් වැඩි ප්‍රතිරෝධයක් තියෙන්න ඕන නේද අර AC එකට. ඒ යන්න තියෙන ඉඩ මදිනව ආයතෝල් ටිකක් ප්‍රතිරෝධයේ වැඩි DC එකේ ප්‍රතිරෝධයේ ටිකක් අඩු ඒ වගේ ත්‍ුටි ප්‍රමාණයක් වෙනස් වෙන
හරි වුණාට අපි එතන උපකල්පනය කරනවා මේ ලෙවල් වලදී ඔය ප්‍රතිරෝධයකම සමානයි හරි අද ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ ඒක අපි ලෝකෙ දිනා කියන්නේ අරිද්දත්තේ වෝල්ටියතාවය 10යි වෝල්ට් වෝල්ටියතාවගෙන කියයි එහෙනම් මට එතන ශමදා වීර්යයන් තියෙන හොඳම ප්‍රකාශනය තමයි v වර්ගයේ වෙදීම r ඕකේ කියන්න පුළුවන් දැන් අපිට හැබැයි දීලා තියෙන්නේ උච්ච වෝල්ටීයතාවය 10යි වෝල්ට් වල ප්‍රත්‍යාවර්ත සංඥාව. ඒ කියන්නේ මේ වගේ සිනාකාර වෝල්ටීයතාව සංඥාවක් ඒකේ මේ උපරි මගය 10යි වෝල්ට්. ඔය වගේ. එතකොට මතක ඇති අපි කිව්වා මේ ශමතාවයේ දියද්දි මෙතෙන්ට වැටෙන්නේ මේ වගේ ප්‍රත්‍යාවර්ත අවස්ථාවල RMS අගේ. එතකොට RMS අගේ කියන්නේ කොහොමද? VRMS සමාන වෙනවා. ඒකේ උච්ච අගය බෙදීම මූල දෙක VP ඒක අපි peak voltage එක කියන ඉඳ VP කියලා ගන්නවා කියලා කිව්වේ එහෙනම් VP බෙදීම මූල දෙක එහෙම ගන්න පුළුවන් හරි දැන් එහෙනම් මම ඉස්සෙල්ලා කියන්නම් ඔය පළවෙනි අවස්ථාවට ඒකේ ඉස්සෙල්ලා මම VRMS වගනද එහෙනම් VRMS සමාන වෙනවා VP කියන්නේ 10යි වෝල්ට් එතකොට බෙදීම මූල දෙක අයෝ තමයි වෝල්ටිය තාම ආයෙනම් ඒ වෝල්ටීයතාවය මේකට දාන්න තියෙනවා. ඉතින් දැන් එතනින් කෙලින් උත්තරේ හම්බ වෙනවා. මෙන්න මෙච්චර වෝල්ටීයතාවයක් තමයි මෙතෙන්ද වැටෙන්න ඕනේ. ඒ AC සැපයුමේදී. ඉතින් DC සැපයුමේදී අය VRMS කියලා එතරම් මුත් නැන්නේ. කෙලින් මෙහෙනම් ඔය 10 වෙදීම මුල දෙක ඇම්පියර් ප්‍රමාණය හම්බ වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ. දැන් එහෙම සෙට් උනේ නැත්තම් මෙහෙම හිටන්න. දැන් එහෙනම් පළවෙනි අවස්ථාවදී වෝ ශමතාවය ගලියන්න පුළුවන්. 10 වෙදීම මුල දෙකේ වර්ගය බෙදීම හරි ඕක තමයි අර ප්‍රත්‍යවර්ත සැපයුම සැපේන අවස්ථාවේදී ඔය බල්බේ ශමතාවේ ක්‍රියාත්මක වෙන විදිහ දැන් ඊට පස්සේ කරන සරල ධාරාවක් සැපයද්දී ඒතන සරල ධාරාවක් සැපයද්දී සරල වෝල්ටීයතාවය හරි එහෙනම් සරල පැත්තෙන් ලියුවොත් ඔබ v වර්ගයේ බෙදීම r කියලා ලියන්න පුළුවන් r ට r කැපෙනවා ඒ කියන්නේ v වර්ගයේ කියලා කියන්නේ මේ පදේ නම් අන්න කෙලින්ම v කියන්නේ 10 බෙදීම මූල දෙකක් කියලා එනවා උඩයි යටයි මූල දෙකෙන් ගුණ කරොත් මේක 10යි මූල දෙකක් වෙනවා යට දෙකක් වෙනවා එහෙනම් 5යි මූල දෙකයි වෝල්ට් කියලා එන්නේ එතකොට ඒක සුළු කරලා තියෙන මූල දෙක කියන්නේ 1.4යි එකක් එතකොට 5 වැඩි කිරීම 1.4ක් වගේ ගත්තොත් එතනින් එනවා එතකොට 7යි වෝල්ට් වගේ ආසන්නව 7 වැඩි චුට්ටක් වැඩි මොකද 1.4යි 1යි එහෙමනේ යන්නේ එහෙනම් උත්තරේ 3 වෙනි උත්තරේ කියලා ගන්න පුළුවන් 3 වෙනි උත්තරේ හරි හරි ඒක ඊට පස්සේ 13 පරිපූර්ණ පරිණාමකයක් භාවිත කරගනිමින් 12 වෝල්ට් 60 වෝල්ට් ප්‍රත්‍යවර්ත ධාරා මෝටරයක් 240 වෝල්ට් ප්‍රත්‍යවර්ත විද්‍යුත් සැපයුමක් මගින් ක්‍රියාත්මක වේ. පරිණාමකයේ ප්‍රාථමික දඟරේ ගන්න ධාරාව. හරියනම් ඔන්න ප්‍රාථමික දඟරේ මේ වගේ තියනවා නම් මෙතන එතකොට ද්විතීක දඟරේ. ඒකට තමයි මෝටරය හයි කරලා තියෙන්නේ. ඔන්න මෝටරේ තොර මෝටරේ වැඩ කරනවා කියන්නේ වෝල්ට් 12යි. එහෙනම් මෙතෙන් 12යි වෝල්ට් දෙන්න ඕන. ඒ කියන්නේ ද්විතීයිකෙන් වෝල්ට් 12ක් හම්බ වෙන්න ඕන. තොර ප්‍රාථමිකයට දීලා තියෙනවා කියන්නේ 240යි වෝල්ට්. ප්‍රත්‍යවර්ත සැපයුම. අයිවරේ ප්‍රත්‍යවර්ත වෙන්නේ බෑ. කොහොමද? ප්‍රේරණයක් වෙන්න නැන්නේ. හරි. එතකොට මේක ක්‍රියාත්මක වන ශමතාවය වෝල්ට් 60ක් කියලා කියනවා. වෝල්ට් 60 තමයි වැඩ කරන්නේ. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා හොයාගමු මේකේ ගන්න ධාරාව. I ධාරාව. ඒකට පුළුවන් මෝටරේට නිකන් P = VI ගන්න පුළුවන්. P = VI. ඊට මෙතනත් මතක තියාගන්න මේ අපි VRMS IRMS වලින් තමයි ගනුදෙනු කරන්නේ. මොකද ඕකේ අපිට දීලා තියෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරා ක්‍රියාත්මක වන අවස්ථාව. එහෙනම් මෙතන ශමතාවයේ වෝල්ට් 60යි සමානයි. ඒකට මේකේ අපිට විශේෂයෙන් කියන්නේ මේ ධාරා මෝටරයක් ඒක මේ උච්ච අගේ මේ අගේ එහෙම කියන්නේ
ඒක නිසා අපි මේවා RMS අගයන් කියලා තමයි සලකන්නේ. උච්චාගය කියලා කිව්වොත් තමයි RMS කරලා ගන්නෙ. නැත්තම් දීලා තියෙන්නේ RMS. මේ වැඩ කරන්නේ ඔක්කොම RMS. ආයෙත් ඉතින් අය විශේෂයෙන් හිතන්න දෙයක් නැහැ මේ VRMS කියන්නේ කෙලින්ම 12ක්. මට IRMS හොයාගන්න ඕන. හරි එහෙනම් අයි සම්මානයි කියලා දෙනවා. ඇම්පියර්. ආ. එහෙනම් ඊකේ මේ ද්විතීක ධාරාවනේ. ඒතොර IS අන්න මට එනවා ඇම්පියර් 5ක් කියලා. ද්විතීක ධාරාව. දැන් එහෙනම් ද්විතීක ධාරාව දන්නවනම් අපෙන් අහන්නේ ප්‍රාථමිකයේ ධාරාව. දැන් එහෙනම් ධාරාව පැත්තට යනවනම් පරිපූර්ණ වචනේ ඕන. මේක තියෙනනේ පටන් ගන්නදී පරිපූර්ණ පරිණාමකයක් කියලා කියනවා. දැන් වෝල්ටීයද දන්නවා, ධාරා දන්නවා. එහෙනම් අර සම්බන්ධතාව වලින් මම මේකට යන්නම්. වෝල්ටීයතාවයේ ධාරාවට ප්‍රතිරෝධ. හරි එහෙනම් එතන මට ලියන්න පුළුවන් VS බෙදීම VP ලියනවනම් මේ පැත්ත ලියෙන්නේ IP බෙදීම IS කියලා. හරි. ඒතර VS කියලා කියන්නේ වෝල්ට් 12ක්, VP කියලා කියන්නේ වෝල්ට් 240ක්. IP කියලා කියන්නේ අපිට හොයන්න ඕනේ එක. IS කියන්නේ ඇම්පියර් 5ක්. පරිණාම මෙතන 12ට 1යි, මෙතන 24ට 2යි, මෙතන 0යි. මේ පහ මේ පැත්තට ගියොත් පහ බෙදීම 20ක්. ඒ කියන්නේ 1 බෙදීම 4ක්. ඒ කියන්නේ IP එනවා 0.25 ඇම්පියර් කියලා. හරි. ඔන්න ඔච්චර ධාරාව තමයි 0.25 ඇම්පියර්. පළවෙනි උත්තරය. හරි ඊට පස්සේ ඊළඟ එකට යමු. ඒ කියන්නේ 14 ප්‍රත්‍යාවර්ත ධාරාවක වර්ග මධ්‍යන මූලාගය IRMS පිළිබඳව කරන්නේ පහත ප්‍රකාශ. IRMS උච්ච ධාරාව I0 සමග IRMS සමානයි I0 බෙදී මූල දෙක සම්බන්ධතාවයෙන් දිනේ හරි RMS අගේ සමාන වෙනවා උච්ච අගේ බෙදීම මූල දෙක. එතකොට ඒක විභවයේ පැත්තෙන් කිව්වත් එකයි ධාරාව පැත්තෙන් කිව්වත් එකයි දෙපැත්තෙම එකම ගැ. එතකොට IRMS යනු එක වක්‍රයක් තුලදී ධාරාවේ සාමාන්‍ය අගයයි. හරිනේ අපි සාමාන්‍ය අගයනේ හොයන්නේ. ඒක හරියි. ඊට පස්සේ C IRMS යනු ප්‍රත්‍යාවර්ත ධාරාව මගින් ප්‍රතිරෝධකයක් තුල සිදු කෙරෙන සාමාන්‍ය ක්ෂමතා හානියට සමාන හානිය සිදු කළ හැකි සරල ධාරාවට තුල්‍ය වූ ධාරාවක්. ඒකත් හරිනේ. IRMS කියලා කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව මගින් ප්‍රතිරෝධයක් තුල සිද්ධ කරන්න ඕන ක්ෂමතා හානියට ගැලපෙන සරල ධාරාවේ අගේ. ඇයිතින් අපි ඒකනේ අර කලින් මෝටරේ ගානේ අර මෝටරේ කලින් මේ මෝටරේ කලින් ගානේ කරන්න බැලුවා අර බල්බේ කතාවේ ප්‍රත්‍යාවර්තකයේ ක්ෂමතාවයටම මැච්චෙන සරල එක්කනා තමයි ඔය RMS කියලා කියන්නේ. හරි එහෙනම් ඊතර C ප්‍රකාශයක්. හරි එහෙනම් ඊතර උත්තරේ වෙන්න ඕනේ A B C කියන සියල්ලම සත්‍ය වේ. හරි ඊට පස්සේ 15 පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමිකයේ වට 100ක් ඇති අතර ද්විතීකයේ වට 200ක් ඇත. තුනන් එකේ වට පැත්තෙන් කියන්නේ පරිපූර්ණයි කියලා කියනවා නම් ධාරාව පැත්තට යන්න වෙයි. හරි ඊට පස්සේ කියනවා 120 වෝල්ට් ප්‍රත්‍යාවර්ත සැපයුමකට ප්‍රාථමිකයේ සම්බන්ධ කළ විට ඇම්පියර් 10ක ධාරාවක් හම්බ වුණා. ඒ විට ද්විතීකයේ වෝල්ටීයතාවයයි ධාරාවයි තමයි අහන්නේ. හරි එහෙනම් ගන්න ප්‍රාථමිකයේ පැත්තට සම්බන්ධ කරනවලු 120 වෝල්ට්. එතකොට ඇම්පියර් 10ක ධාරාවක් ඇති වුණා කියලා කියන්නේ. එතකොට අපේ අහන්නේ මේ ද්විතීකයේ පැත්තේ වෝල්ටීයතාවයයි ඒකේ ගන්න ධාරාව. හරියටම මෙතන පොටවන්න තර අනුපාතයේ ප්‍රාථමිකයේ වට 100ක් ද්විතීකයේ වට 200ක්. මේක නම් හදන්න දතු නිකම් පටස් ගාලා කියන්නත් පුළුවන්. මේ පොටවල් ගන්න දෙගුණ වෙලා නේ තියෙන්නේ. එහෙනම් විභවයේ මොකද වෙන්න ඕනේ? විභවයේ පොටවල් ගන්නට අනුලෝමයි. ආ එහෙනම් විභවයේ වෝල්ට් 120ක් තිබ්බා නම් මෙතනින් හම්බ වෙන වෝල්ට් කීයද? 240. ඔන්න එක ලේසියෙන් කියනවා හරි 240. ඒතර ධාරාව මොකද වෙන්නේ පොටවල් ගන්නට ප්‍රතිලෝමයිනේ. ආ එහෙනම් පොටවල් ගන්න දෙගුණයක් වෙනවනම් ධාරාව මොකද වෙන්න ඕනේ? දෙකෙන්
පංගුවක් වෙන්න ඕන. ආ එහෙනම් මෙතන ධාරාව ඇම්පියර් 5ක් වෙන්න ඕන. ආ ඔය වගේ. එහෙනම් 240යි වෝල්ට් 5යි ඇම්පි. එහෙනම් උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ. 1. හරි. ඊට පස්සේ යමු 16ට. ප්‍රතිරෝධයක් හරහා සිනාකාර ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් සපයනලදී. කාලයේ t සමග ප්‍රතිරෝධයේ මගින් උත්සර්ජනය කරන ලබන ශමතාවය p වඩාත්ම වද නිරූපණය කරන ලබන. ඒතර ප්‍රත්‍යාවර්ත සංඥාවක් සැපෙව්වත් එතන අපි ශමතාවේ කියන පදේ ගාව ලියවෙන්නේ ධාරාව ඇසුරින් අර RMS විදියටනේ. එතකොට ඒකත් පැත්තකින් තියමු. ශමතාවේ කියන්නේ දෛශිකයක් නෙමෙයි අදිශයක් කියලාත් මතක් වෙන්න ඕනේ. එහෙම වුණත් ඔහුගේ පළවෙනි උත්තරේ කොහොමවත් වැරදි. ඒ ඉන්න පැත්තකුත් තියෙනවා. ඊට පස්සේ ඔහුගේ පස්වෙනි උත්තරයත් වැරදි. ශමතාවේ බිඳුවක් වෙන්න බැහැ ධාරාවක් යනවනේ. එහෙනම් 1යි 5යි 2ම අයි කරලා ගන්න පුළුවන්. දැන් සිනාකාර සංඥාවක් කියද්දී කවදාවත් අපිට ඔය ත්‍රිකෝණාකාර දැඩි දෙදී වහම වෙන්නේ නැහැ. ආ එතකොට හතරවෙනි එකත් වැරදි. එතකොට උත්තර වෙන්නේ කෝ දෙක නැත්නම් උත්තරේ තුන. එතකොට අපෙන් ගන්නේ කාලයත් එක්ක සිද්ධ වෙන විචරණය. දැන් අපි එතකොට මේ ශමතාවය සඳහා ලියන ප්‍රකාශනයේ මෙතෙන්ට IRMS වල වර්ගීය වතාවක් R කියලා තමයි දාන්නේ. ඔව්. හැබැයි දැන් කාලයත් එක්ක විචලනයේ අපේ ගන්න. එතකොට විචලනයේ අහනකොට මෙතන ඇත්තම තියෙන්නේ මොකද්ද? I වර්ගයේ R කියන එකනේ. එතකොට i කියන එක කාලයත් එක්ක වෙනස් වෙනවා සිනාකාර හැඩයක්. එහෙනම් මේක වෙනස් වෙනවා නම් එහෙනම් ඉතින් ශමතාවය කාලයත් එක්ක වෙනස් වෙන්න ඕන. හැබැයි ඒකේ විඩපැත්තක් නැහැ. අර ධන පැත්තෙම තමයි ඇඳෙන්නේ. ඉතින් එහෙම උත්තර දෙන්නේ මේකේ ඒකයි. ඒ තමයි දෙවෙනි උත්තරය. එතකොට සිනාකාර හැඩේ යනවා. ඒ වුණාට ඒකේ ඍණ උත්තරයක් ඒ ඍණ පැත්තක් නැහැ. යා ඒ වක්‍රයත් උඩ පැත්තට හැදලා තියෙනවා. ඒකේ උත්තරයක් තියෙන්නේ දෙවෙනි උත්තරය. वर्गमध्यंगमूल वोल्टीयता परिपूर्ण නැහැ ශමතා සමාන නම් අපි මොකක් වෙනවා කියලාද කියන්නේ මේ v එක i එක සමානයි v දෙකයි එක මේක කියන්න පුළුවන් කාර්යක්ෂමතාවයේ 100%ක් වෙනවා ඕකෙන්නේ අපි ධාරාව පැත්තට ගියේ පොටෝවල් පැත්ත අවුලක් නැහැ කියන්න පුළුවන් හැබැයි බලපන් මේක එහෙම සෙට් වෙලා තියෙනවද කියන්නේ අපි පොටෝවල් කියන්නේ v එක බෙදීම v දෙක නම් මේ පැත්ත ලියෙන්නේ n එක බෙදීම n දෙක කියලා එහෙම කොහොමද ලියන්න ඕන n එක මේ පැත්තට එනවා. එතකොට v එක n දෙක සමානයි v දෙක n එක. ඉලක්කම් මාරු වෙලා ඉරි වෙන්න ඕන. හැබැයි යෝකේ කියන්නේ v එක n එක සමානයි v දෙක n එක. ඒක වැරදි. හරි නාන පළවෙනි ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ඊට පස්සේ දෙක. ප්‍රත්‍යවර්තක ප්‍රභවයේ වෙනුවට එම වෝල්ටීයතාවයම ඇති බැටරියක් යෙදුවොත් v දෙක එමාගේම පවතී. ඒක හරියනවද? ඒක හරියන්නේ නැහැ. බැටරියක් ගැහුවොත් එහෙම සරල ධාරාවක් නේ හම්බ වෙන්නේ. ආ එතකොට අය එහා පැත්තෙන් පීඩනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක වැරදි. 3. ද්විතීකය බාරයකට සම්බන්ධ කරනු ලැබුවොත් ද්විතීකයේ තුල ගන්න ධාරාව බාරය මත රඳා නොපවති. එහෙමද? දැන් මා ද්විතීකයෙන් අපි හිතමු යම් වෝල්ටීයතාවයක් ආවා කියලා. මම ගන්න 10යි වෝල්ට් ආවා කියලා. ඕකෙන් එළියට වෝල්ට් 10ක් ආවා. මෙතන 10 යෝම් ප්‍රතිරෝධයක් හයි කරොත් කීයද කියපන් ධාරාව? කෙලින්ම ඇම්පියර් එකක් වෙන්න ඕනේ. ඒක V සමානයි අයිය. මෙතන ඕම් එක ප්‍රතිරෝධයක් තිබ්බන හයි කරන්නේ බාරේ ඕම් එකක් වුණාම එහෙනම් ධාරාව ඇම්පියර් 10ක් වෙන්න ඕනේ. සරල සංසිද්ධියක්. එහෙනම්
හයි කරන බාරේම තරදා පවතින ගලන ධාරාව. ආ ඒක නිසා ඔය කියන 1 2 3 රදා නොපවතී කියන එක වැරදි. ඊට පස්සේ 4 යම් කාලයකට පසුව මධ්‍යයේ රත් වීමට එකම හේතුව වනුයේ දඟරවල ප්‍රතිරෝධ නිසා ජනිත වන තාපය. එතකොට යම් කාලයකට පස්සේ ඔය මධ්‍යය රත් වෙන්න එකම හේතුව ඒකේ දඟරවල ප්‍රතිරෝධ නිසා ජනිත වන තාපය. ඒක හරිද එතකොට? නැහැ. ඔය පරිණාමකයක් රත් වෙන්න ප්‍රධාන කරුණු තුනක් හේතු වෙනවා කිය. එකක් ඕක. ඔය කම්බි වල ජනනය වන ප්‍රතිරෝධ මේ තාපය ඒ වෙන ජූල් දාපනය කියලා. අයි වර්ගය ජූල් දාපනය එක. අනිත් එක මොකද්ද? අර මුදු යකට ඉස්තර අතර ඔය කොච්චර කිව්වත් සුලි දාරා ලාවඩ ලාවඩ සිද්ධ වෙනවා. මහා පරිමාණය නෑ සුළු පරිමාණය යනවා. ඒකත් එක හේතුව. අනිත් එක තමයි අර සයිනාකාර ධාරාව යනකොට එක අවස්ථාවක උපරිමයක් අය බිඳු වෙනවා, අය අඩු වෙනවා. අර උපරිම තැන්වලදී චුම්බකත්වයේ උපරිම හා බිඳු වෙන තැනේදී චුම්බකත්වයේ බිඳුවයි. අපි ඒකට කියනවා චුම්බකත්වයේ ඇතිවීම චුම්බකණය. එතකොට ඔය චුම්බකත්වයේ නැතිවීම විචුම්බකණය. ආ එතකොට ඒ අර මාධ්‍ය චුම්බකණයේ විචුම්බකණේ වීම හේතුවෙන් එතනදී යම් තාප ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. මාධ්‍ය රත් වෙන්න ඔය කාරණා තුනම හේතු වෙනවා. ඒක නිසා හතරවෙනි ප්‍රකාශය වැරදි. මධ්‍යයේ ඉවත් කළොත් වී දෙක අඩුවේ. ඒතර මධ්‍යයේ ඉවත් කළොත් කියන්නේ ඔය මැද තියෙන කොටස අයින් කරොත් වී දෙක අඩු වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේක ඔය මුදු යකඩ කෑල්ල අයින් කරලා දැම්මොත් කොහොමද කියන්නේ? නේද? මේක ගලවලා නිකන් කම්බි දතර දෙක විතරක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර නිර්මාණය වෙන ශ්‍රාවරේක දැන් අර කිවනර රේවණිකාර ගානට මේ පාරේ යනවා කියලා ශ්‍රාවරේක හින කැමති කිව්වනේ මේ මුදු යකඩ තුනින් යන්නේ. හැබැයි දැන් මේක අයින් කරපුවම මොකද වෙන්නේ? මේව මේ හතර අතේ යනවා. එතකොට අර මේ දඟරේ හරහා යන්නේ ටිකක්. එතකොට අන්න මුට පේරණය කරගන්න ටිකක් අමාරුයි. ඔක්කොම ටික හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා වී දෙක අඩු වෙනවා. එතකොට ඔය කියන පස්වෙනි ප්‍රකාශය තමයි නිවැරදි ප්‍රකාශය. හරි. හරි ඊට පස්සේ 19 220i වෝල්ට් AC වෝල්ට් ඊයතාවයක් 20i වෝල්ට් AC දක්වා අඩු කිරීමට පහත සඳහන් කුමන ලාක්ෂණික සහිත පරිණාමකයක් සුදුසුද කියලා අහනවා. හරියනම් වෝල්ට් ඊයතාවේ අඩු කරන්න නේද යන්නේ? මේ වෝල්ට් ඊයතාව අඩු කරනවා නම් ඒක අවකල පරිණාමකයක් වෙන්න ඕන. එහෙනම් එතන අවකර කියන උත්තර තමයි හරි. අධිකර කියන ඒවා වැරදි. හරි ඊට පස්සේ බලමු කොටවල කරනු පාතේ ද්විතීකයේ වටගාන බෙදීම ප්‍රාථමිකයේ වටගාන. එහෙනම් එතන මම ලියන්න ඕනේ මේ VS බෙදීම VP. එහෙනම් මේ පැත්තේ කොටවල ගන්න ලියුවොත් මේ sorry මේ අපේ ගන්නේ කොටවල කරනු පාතේ NS බෙදීම NP. එහෙනම් වෝල්ටීයතාව පැත්තේ ලියුවොත් අනුලෝමයිනේ. එහෙනම් VS බෙදීම VP. ඉතින් VS කියන්නේ ද්විතීකයේ තියෙන වෝල්ට් 20ක් ප්‍රාථමිකයේ වෝල්ට් 220ක්. හරි එහෙනම් එතන ඉන්නවා මේකට මේ කැපෙනවා දෙකෙන් බෙදුවොත් එක බෙදීම 11ක්. හරියටම එතන අවකර වෙන්නත් ඕනේ එක බෙදීම 11ක් කියලා දෙන්නත් ඕනේ. එහෙනම් උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ 2. හරි. ඊට පස්සේ 20 නිකන් පරිණාම වලින් පාස් පේපර් ප්‍රශ්නයකට හම්බෙච්ච ටිකක් අර ලොකු මහා පරිමාණ ප්‍රශ්නය තමයි ඒක. මහා පරිමාණ කොටින් ඒක අර සංකේතයකින් එහෙම හෝමාරුවක් කරගත්තාම ඒ උත්තර එනවා ඉතින්. හරි. ඒ කියන්නේ ඒක තමයි විදුලි බල වැහන් වලට සම්බන්ධ කරන ලද ඒ පරිණාමක ගැන කියන්නේ මේ ඉස්සරෝ මෙතන 33000 වෝල්ට් තියෙනවා. මේ නේද සම්ප්‍රේෂණ වෝල්ට් එක ගන්න. එතකොට එතනම තියෙන එකේ පොටවල් ගන්න එන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ එන් දෙක පොට ගන්නක් තියෙනවා කියලා කියන්නේ. එන් දෙක. ඊට පස්සේ ඒකවම මේ පැත්තේ ගිහලා අය මෙතන පොටවල් n 3ක් තියෙන එකට සෙට් වෙනවා. ඒකාපෝ මෙතනින් ගිහිල්ලා පොටවල් n 4ක් තියෙන එකකින් හම්බ වෙනවා 230 වෝල්ට් කියලා. හරි. කොහොමද?
संबंधता उत्तरगत्ंदा
යම් වෝල්ටීයතා වෙනසක් සිද්ධ වෙනවා කාලයත් එක්ක එහෙනම් අනිවාර්යෙන් වෝල්ටීයතා උත්පාදනයක් සිද්ධ වෙනවා පෙරණයක් සිද්ධ වෙනවා හරිද දැන් පළවෙනි රිවියු පැයට තර්කයක් නැහැ කෙලින්ම කාලයත් එක්ක වෙනස් වෙන සයිනාකාර සංඥාවක් කිසිම ගැටලුවක් නැහැ ප්‍රතිදාන වෝල්ටීයතාවය පෙරණය වෙනවා ඒක හරියි ඊට පස්සේ දෙවෙනි එකට ගියොත් දෙවෙනි එකේ t එක t දෙක කාල අන්තරය තුල සයිනාකාර හැඩයක් නැහැ හැබැයි මේ වගේ එකක් ඉතින් ඒත් හරිනේ මෙතන t එක නම් මෙතන t දෙක නම් ඉතින් මේ මෙතන ඉඳන් මෙතෙන්ට යන ගමනේ වැඩි වේගන කියලා අය අඩු වෙනවා අන්න කාලයත් එක්ක වෙනස් වෙනවා ඉතින් එහෙනම් එතනදි තේරණය සිද්ධ වෙන්න පුළුවන් එකක් තමයි ඊට පස්සේ තුනේ තුන්වෙනි එකේ එතකොට තියෙන්නේ මේ වගේ අවස්ථාවක් එතකොට දැන් ඔන්න මෙතන ඉඳන් යනවා යනවා මුකුත් නැහැ t එක කාලාන්තරය තුරට තව මුකුත් නැහැ ආන්න එකපාරම මෙතෙන් දෙනවත් එක්ක මන්න වෝල්ටීයතාවයක් තියෙනවා එහෙනම් මොකද වෙන්නේ මෙච්චර වෙලා වෝල්ටීයතාවයක් තිබ්බේ නැහැ දැන් එකපාරම ඇති වුණා ආ එහෙනම් තිබිලා නැතුව එකපාරම ඇති වුණා කියන්නේ වෙනසක් ආ එහෙනම් පේරණයක් වෙනවා ඊට පස්සේ දිගට දිගටම කිසිම වෙනස්කමක් වෙන්නේ නැහැ ආ එහෙමම තියෙනවා ආ මෙතෙන් දෙනවා දැන් ආපහු ඒ කියන්නේ මේ ප්‍රදේශයේ පේරණයක් වෙනවද නැහැ ආ එකපාරම මෙතනින් පස්සේ ආ මෙතනින් පස්සේ අන්න මෙච්චර වෙලා තිබිලා ඊළඟට නැති වුණා. ආ ඒකෝ ගන්න ආපවයි පේරණයක් වෙනවා. එහෙනම් හරි t එක t දෙක කාලාන්තරයේදී මෙතනදී මෙතනදී අර වෝල්ටීයතා ස්පන්දයක් ඇති වෙනවා. ඒත් හරි ඉතින් අපෙන් කියන්නේ කාලාන්තරය තුල පේරණයක් සිද්ධ වෙන්නේ නැති අවස්ථාවක. ඒතොර ඒක පිළිගන්න පුළුවන්. කියන්නේ ඒක හරි. ඒක වැරද්දක් නැහැ. හරි. එහෙනම් අනිතවලු 4. හරි 4 ඒකෝට මේ වගේ දේ. මේ කිසිම වෙනස්කමක් නැහැ ඉතින් කිසිම වෝල්ටීයතාවයක් උත්පාදනය වෙන්නේ නැහැ පේරණය වෙන්නේ නැහැ මෙතෙන් යනකයි යනවා මෙන්න මෙතනදී ඔච්චර වෙලා තිබිලා ඊළඟට නැති වෙනවා අන්න ඇති වෙලා නැතිවීමක් වෙනස් වීමක් එහෙනම් පේරණයක් වෙනවා එහෙනම් ওই හතර වෙනි තරංග ආකෘතිය අවුලක් නැහැ හරි ඊට පස්සේ ඊළඟ එක මේ වගේ තියෙන දැන් එන මෙන්න කිසිම වෙනස්කමක් නැහැ කිසිම වෙනස්කමක් නැහැ එනම් පේරණයක් නැහැ. මෙතනදී පේරණයක් වෙනවා. හැබැයි ඒක තියෙන්නේ කොහෙද? මේ t දෙකට එළියේ. අපෙන් ආන්නේ t එක t දෙක කාලාන්තරය තුල වෝල්ටීයතයි ස්පන්දයක් ඇති වෙනවද කියලා. එහෙම එකක් ඕකේ නැහැ. ආගෙන ඉත නිවැරදි පිළිතුර වෙන්නේ 5 වෙනි පිළිතුර. 5 ගණුව. හරි. ඊට පස්සේ ඊළඟ එකේ කියන්නේ ප්‍රස්තාර දෙකක් දීලා තියෙනවා p සහ q කියලා දෙන්නේ එකේ p q r උත් තියෙනවා නේ හරි ඔන්න q r දෙවලු හරි ඒකට කියන්නේ 230 වෝල්ට් AC ජව මූලිකයකට සම්බන්ධ කළ හැකි p q සහ r නම් පරිපූර්ණ පරිණාමක තුනක ප්‍රධාන vp එක ප්‍රතිදානය වෙනස් වන ආකාරයේ රූපේ පෙන්වලා තියෙනවා හරි පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න d ඇති vp යගේ එකදී දොරේගේ VP අපිට VP VS පෙන්නලවත් නැහැ. ඒක දාගන්න ඕන මේක VP කියලා අපි හිතුවා මේක VS. ඒක මතක ප්‍රශ්නේ දාද්දි වෙච්ච වැරදි මම කියලාදී. VP VS විතර නෙවෙයි මම. ඒතර D ඇති VP අගයකදී P පරිණාමකයට Q පරිණාමකයට වඩා විශාල ධාරාවක් සැපයිය හැකියි. හරි බලමු. මේ D ඇති VP අගය අවුරුම මෙතන VP යගේ තෝරන්න. ආ එහෙනම් ඒ VP යගේදී වැඩිම VS අගයක් හම්බ වෙන්නේ P ගෙන් නේ. ඒක P ගෙන් තමයි වැඩිම VS අගයක් හම්බ වෙන්නේ. Q ගෙන් හම්බ වෙන්නේ මධ්‍යස්ථ අගයක්. R ගෙන් තමයි අඩුම VS අගයක් හම්බ වෙන්නේ. VS අගේ අඩුමයි. හරි. එතකොට අපෙන් ඒ කියන්නේ VP යගේකදී P පරිණාමකයට Q පරිණාමකයට වඩා විශාල ධාරාවක් සපයන්න පුළුවන්. ඒ කියන්නේ ද්විතීකයේ පැත්තනේ ප්‍රතිධාරය ද්විතීක ධාරාව ගැන තමයි අහන්නේ. දැන් එහෙනම් ද්විතීක ධාරාවට මොකද වෙන්නේ? මෙහෙම සම්බන්ධතාවය තිබෙන්නේ වෝල්ටීයතාවයේ පොටවල් වලට අනුලෝමයි. හැබැයි ධාරාවට ප්‍රතිලෝමයි. වෝල්ටීයතාව වැඩි වෙනවනම් ධාරාව අඩුයි. ආ එහෙනම් අඩුම ධාරාවක් තියෙන්නේ කාටද? Tට.
මධ්‍යස්ථයක කියුණ අඩුම ධාරාව තියෙන්නේ කාටද මේ අඩුම ධාරාවද නැහැ මේ අඩුම වෝල්ටේජ් ධාරාව මෙයාගේ ධාරාව මොකද වෙන්න ඕනේ ධාරාව උපරිම වෙන්න ඕන ආ මේ අඩුම ධාරාව මේ මධ්‍යස්ථයක මේ වැඩිම ධාරාව වෝල්ටේජ් අපැත්තෙන් වැඩිමත් වෝල්ටේජ් ධාරාවේ තියෙන එකගේ ධාරාව අඩුම වෙන්නේ මේකට අනුව ආයෙනම් ඕකේ කියන්නේ p පරිණාමයකට q පරිණාමයකට වඩා විශාල ධාරාවක් සපයන්න පුළුවන් කියනවා ඒක වැරදි හරියට පස්සේ b p වර්ගයේ පරිණාමකය අඩු වෝල්ටේජ් dc ශමතා සැපයුම් සෑදීම සදා සුදුසු වේ ඒ කියන්නේ p වර්ගයේ ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් එතකොට අඩු වෝල්ටේජ් ඒකෙන් අඩු වෝල්ටේජ්තාවයක් හම්බ වෙන්නේ නෑ මේ වැඩි වෝල්ටේජ්තාවයක් හම්බ වෙන්නේ එතකොට අඩු වෝල්ටේජ් DC ශමතා සැපයුම DC කියන්නේ නියත සැපයුම එතකොට නියත සැපයුමක් හදා ගන්නවා මේක හොඳයි කියලා කියන්නේ එතකොට අපි ඕක එහෙමම ගන්න නෑ ඕක ආපවර රිජු කරන එකට දාලා ඒකෙන් එළියට අරගෙන තමයි හදා ගන්න හැබැයි මෙතන අතිවිශාල වෝල්ටේජ්තාවයක් ලොකු වෝල්ටේජ්තාවයක් මේ ඒක නිසා ඒකේ තරම්ම සුදුසු නැහැ අඩු වෝල්ටේජ් තරන්නේ ඒක නිසා හරි ඊට පස්සේ C කැපිටල් R වර්ගයේ පරිණාමකයක ද්විතීක දඟරවල පොටවල් ගණන බෙදීම ප්‍රාථමික දඟරේ පොටවල් ගණන යන අනුපාතයට එකට වඩා අඩු වර්ගයක් ඇත R වර්ගයේ එකක් කියන්නේ මේ මොන වර්ගයේ එකක්ද VP වැඩි වර්ගයක් VS අඩු වර්ගයක් නේ එහෙනම් මේ මොන වර්ගයේ එකක්ද ප්‍රාථමිකයට වැඩි අගයක් දීලා ද්විතීකයෙන් අඩු අගයක් හම්බ වෙන එක. ඒ කියන්නේ අපි ඒවට කියනවා අවකර පරිණාමක. අවකර පරිණාමකයක් සඳහා එයාලා කියන්නේ ද්විතීකයේ පොටවල් ගන්න බෙදීම ප්‍රාථමිකයේ පොටවල් ගන්න. අවකර එකක් නම් මේ NP මොකද වෙන්න ඕන? අවකර එකක් නම් අවකරයක NP වැඩි අගයක් නේ. ආ වැඩි අගයක් NS අඩු අගයක්. ඔය වගේ තියෙනවා. එකට එතකොට කියන්නේ එකට වඩා අඩු වර්ගයක්. එහෙනම් මේක හරිනේ. උඩ පදේ අඩුයි යට පදේ වැඩි. එහෙනම් මේක අනිවාර්යෙන් එකට වඩා අඩු වර්ගයක්. හරි එහෙනම් එතන උත්තරේ C පමණක් සත්‍ය වේ. ඒක හරි. තුන්වෙනි උත්තරේ. හරි ඊට පස්සේ 23 ප්‍රාථමික පැත්තේ VP 12 kV AC ඒ කියන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවය සහිතව ක්‍රියාත්මක වන පරිපූර්ණ පරිණාමකයක් එය සමීපයේ ඇති නිවෙස් සමූහයකට VS 240 වෝල්ට් AC සහිතව විදුලිය සපයයි පරිණාමකයේ වටානුපාතය ආවෝ සරල දෙයක්නේ ප්‍රාථමික වෝල්ටීයතාවය දන්නවා ද්විතීක වෝල්ටීයතාවය දන්නවා එහෙනම් පොටවල් අතර අනුපාතය කියන්න පුළුවන්. ඒක අපෙන් අහන්නේ NP බෙදීම NS. එහෙනම් වෝල්ටීයතාව පැත්තෙන් ලියුවොත් ඔය අනුපාතයම තමයි VP බෙදීම VS. හරි එහෙනම් ප්‍රාථමික වෝල්ටීයතාවේ 12 kV. හා එහෙනම් kilo කියන්නේ 1000ක්. බෙදීම VS. ඒක VS කියන්නේ ද්විතීක වෝල්ටීයතාවය. ඒක 240. එහෙනම් මේ බිඳුවට මේ බිඳුවක් කැපෙනවා 12ට 1යි 24ට 2යි. එහෙනම් මෙතන 100 බෙදීම 2 ඒ කියන්නේ 50ක්. හරි එහෙනම් ගන්න උතර අනුපාතය පොටෝල අතර අනුපාතය 50ක් වෙන්න ඕන. හතරවෙනි උත්තරය. ඊට පස්සේ 25 24 පරිණාමකයක් පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. පරිණාමකයක මධ්‍ය ආස්තරණය කරන ලද මුදු යකඩ තහඩු වලින් ඉපදවයි. ඒක හරිනේ මුදු යකඩ තහඩු වලින් තමයි හදලා තියෙන්නේ. ඒ හරි. පරිණාමකයක ශක්ති හානියට සුලි ධාරා සහ ජූල් තාපනය යන දෙකම දායක වේ. ඒක හරිනේ. ඒක ශක්ති හානියට සුලි ධාරාවක් හේතුනවා ජූල් තාපනයක් හේතුනවා චුම්බක විචුම්බකන කතාව කියලා නැහැ. ඒ කමන්නේ මේ දෙක දායක වෙනවද? ඇත්තනේ දායක වෙනවා. ඒකත් හරි. පරිණාමකයක් භාවිතයෙන් ජවය කියන්නේ ශමතාවයනේ ජවය කියන්නේ ශමතාවයටනේ ආ ශමතාවය වර්ධනය කරගත හැකියි වර්ධනය කරන්න පුළුවන්ද බෑද ප්‍රාථමිකයට දෙන ශමතාවේම පරිපූර්ණ නම් ගන්න පුළුවන් කවදාවත් වැඩි කරන්න බෑ අන්න පරිණාමකයක සුවිශේෂී දෙයක් ශමතාව වර්ධනයක් ඒකෙන් ගන්න බෑ
ත්මක වර්ගක වලට අන්න ඒ වගේ පුළුවන් ක්ෂමතා වර්ධනයක් වගේ එකක් හදාගන්න. එතකොට මේ ඔය කියන පරිණාමක වලින් එහෙම නිර්මාණය කරගන්න බෑ. හරි. එහෙනම් එතන C වැරදි. එතකොට A හරි B හරි උත්තරය වෙන්නේ 3 වෙනි එක. හරි. ඊට පස්සේ 25. ප්‍රතිරෝධයේ 5 ohm සහිත 5 volt ඉලෙක්ට්‍රොනික මෙවලම 230 වෝල්ට් ප්‍රධාන සැපයුමකින් පරිණාමකයක් කරා ලබා ගන්න ජවය වගේ ක්‍රියාත්මක කරනු ලැබේ. පරිණාමකේ පොට සංඛ්‍යා අතර අනුපාතය. හරියන මේ වගේ ප්‍රාථමිකයක් තියෙනවා නම් මේ ද්විතීකය නම් ඔය මෙවලම හයි කරලා තියෙනවා කියන්නේ ඒක ද්විතීකයටනේ. අවුනේ මොකක් හරි මේවලම. ඒකේතොර වැඩ කරනවා කියන්නේ වෝල්ට් 5කින් ප්‍රතිරෝධයක් 5යි. එහෙනම් අපි හොයලා බලමුද ගණන ධාරාව කොච්චරක්ද කියන්නේ. ආයෙත් අපිට ඒකට යන්න පුළුවන්. ක්ෂමතාවයේ සමානයි ප්‍රතිරෝධය දන්නවා ධාරාව ඕන එහෙනම් I වර්ගය R ට යනවා එහෙනම් ක්ෂමතාවයේ 5යි ධාරාව I වර්ගය ප්‍රතිරෝධය 5 ඒතර 5ට 5 කැපිලා ගියොත් I වර්ගය කියන්නේ එකක් ඒතකොට I කියන්නේ ඇම්පියර් එකක් දැන් කාටවත් ආපහු හිතෙන්න පුළුවන් මේක කොහොමද I RMS RMS නෑනේ මේක ප්‍රත්‍යවර්ත එකක් නේ ඔව් ප්‍රත්‍යවර්ත එකක් හැබැයි මේකේ උච්චාගයන් කියලා නෙමෙයි කියන්නේ එතකොට පොදුවේ අපි හිතන්නේ RMS අගයන් කියලා. එතකොට මේක දෙකෙලින්ම RMS වලින් තමයි වැඩේ කරේ. මෙතන සිරාවටම RMS තියෙනවා. ආ RMS තමයි අපි මේ හෙව්වේ. හරි. ආ දැන් එන අපෙන් එතකොට අහන්නේ ඒක 230 වෝල්ට් වෙච්ච සැපයමකින් තමයි වැඩ කරන්නේ. 230 වෝල්ට්. එහෙනම් ඒතර වෝල්ටීයතාවයක් හොයාගමුද? මේකේ වෝල්ටීයතාව මෙතෙන් හම්බ වෙන්නේ. ඒක හොයාගන්න පුළුවන්. V සමාන IR දැම්මොත් V සමාන වෙනවා I ampere එකක් ප්‍රතිරෝධය පහ ඒ කියන්නේ වෝල්ට් පහක් කියලා එන. එහෙනම් මෙතෙන්ට 5යි වෝල්ට් හම්බ වෙන්න ඕන. හරි. ආ දැන් එන අපිට මේක දැනන්න පුළුවන් පොටව ධාරාව නම් ඒක හොයන්න ඕනේ නැහැ. ධාරාව කරා දෙවි. කෙලින්ම වෝල්ටි තව යකටන හේත් ඇති. අපෙන් අනේ පොටවල් අතර අනුපාතේ. ආ දැන් එන මේකේ ප්‍රාථමිකය පොටවල් ගන්න MP බෙදීම NS ඕනේ. එහෙනම් NP බෙදීම NS ට ගන්න. ප්‍රාථමිකයේ පොටවල් ගන්න බෙදීම ද්විතීකයේ පොටවල් ගන්න. එහෙනම් මේ පැත්ත VP බෙදීම VS වෙන්න ඕන. හරි එහෙනම් VP කියන්නේ 230ක්. VS කියලා කියන්නේ 5ක්. එහෙනම් එතනින් එනවා පොටවල් 46ක් කියලා. පොටවල් 46ක්. ඒක අර ධාරාවට ඇහුවම තමයි ඒකට යන්න ඕනේ ධාරාවේ දේරුමක් වෙන්නේ නැහැ මම ඒක පරම දැක්කේ නැහැ වෝල්ටීයතාව මේක හොයාගන්න පුළුවන් කියලා පස්සේ ගමන මීටර උඩ හරි ඒක හරි ඊට පස්සේ 26 තොට 26 කියන්නේ A රූපයේ පෙන්ව ඇති වෝල්ටීයතා තරංගාකාරය B රූපයේ පෙන්ව ඇති අවකර පරිණාමකයක ප්‍රාථමිකයට දෙනවා එතකොට අපෙන් අහන්නේ ද්විතීකයෙන් ලබා දෙන ප්‍රතිදාන තරංගාකාරය දෝලනේක්ෂයක් මගින් නිරීක්ෂණය කරන්න පුළුවන්ලු තොර අපේ ගන්නෝ දීලා තියෙන උත්තර පහෙන් කොහොමද හරි එක කියනවා. ආයෙනම් අපිට ඉතින් පෙන්වලා තියෙන මේ වෝල්ටීයතා සංඥාව ගත්තොත් ඒක මේ වගේ උහුම තිබිලා උහුම වැඩි වෙලා නියතව තියෙනවා යා කොහොම අඩු වෙලා යනවා. හරියනම් අර කලින්ම කියපු කතාන්දර ටික තේරුණා නම් මේ ප්‍රදේශයේ ප්‍රේරණයක් නැහැ. මේ ප්‍රදේශයේ ප්‍රේරණයක් නැහැ. මේ හරියි ප්‍රේරණයක් වෙන්නේ නැහැ. හේතුව කාලයත් එක්ක වෙනස් වෙන චුම්බක ශේෂ්ත්‍රයක් නැහැ. හැබැයි මෙතනදී මෙන්න මෙච්චරලා නැතුව තිබිච්ච එක එකපාර වැඩි වෙලා ඇති වෙනවා
එහෙනම් එතනදී යන කාලයත් එක්ක චුම්බක ක්ෂේත්‍රය වෙනස් වෙනවා. එහෙනම් එතන ප්‍රේරණයක් තියෙන්න ඕනේ. නේද? ඒ වගේම මෙතෙන් දෙනකොට මෙච්චර වෙලා මේ තිබිච්ච චුම්බක ක්ෂේත්‍රය ඊළඟට නැති වෙනවා. ආයෙ කියන්නේ නම් එතනදී කාලයත් එක්ක වෙනස් වෙන චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ආයෙනම් එතනදී ප්‍රේරණයක් සිද්ධ වෙන්න ඕනේ. ආයෙනම් මේ තැන් දෙකේදී අර එකපාර ස්පාක් දෙකක් යන්න ඕනේ. හැබැයි ඒකත් මෙතනදී වැඩි වීමකදී මෙතනදී අඩු වීමකදී අන්න පතන්දර දෙක කියන එකට ප්‍රතිවිරුද්ධයි. එහෙනම් ඒ ස්පාක් දෙක දෙපැත්තට දියලු. ආයෙනම් එතන නිවැරදි උත්තරය වෙන්නේ තුන්වෙනි උත්තරය. දෙවෙනි එක පිළිගන්න බෑ. මොකද තුන්වෙනි එක තිබ්බේ නැත්තම් කියලා හිතමු. තුන්වෙනි එක උත්තර නෑ. ඒක වෙනුවෙන් වෙන මොකක් හරි එකක් තියෙනවා. ආ එහෙනම් අන්න දෙවෙනි උත්තරයට යන්න වෙනවා. ඒකට ලකුණ ගැන හිතන්නේ නැතුව. ඒතොර මේකේ හොඳම උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරය. හරි. ඊට පස්සේ 27. ඒතොර 27 කියන්නේ B රූපයේ පෙන්වන ඇති පරිදි පරිණාමකයේහි ප්‍රාථමික පරිපථයට ඔය සිම්පල් A රූපයේ පෙන්වන ඇති වෝල්ටීයත තරංගාකෘති නිපදවන VI වෝල්ටීයත සැපයුම දෙනවා. ඒතොර ප්‍රාථමික පරිපථයේදී කිලෝ වෝල්ට් 5ක සරල ධාරා විභවයකට සී රූපේ පෙන්වන විදිහට හයි කරලා තියෙනවා. ඒතොර කිලෝ වෝල්ට් 5ක දීලා තියෙනවා. හරි ඒ කියන්නේ එකම නේද? මේකට අර සයිනාකාර සංඥාව මෙතනින් දෙනවා. මේකට වෙනම කිලෝ වෝල්ට් 5ක දීලා තියෙනවා. ඔය වගේ. එතකොට අපි ගහන්නේ පරිවර්ණනය කරලා හැම කිලෝ වෝල්ට් එකට මේ පැත්තේ ද්විතීක නගරේ අපිට හම්බ වෙන වෝල්ටීයතාවය කොච්චරද කියලා අහන්නේ. ඒක විචාරන. හරි දැන් මේ පරිණාමකයට දැයෙන්නේ මේකේ මොන කේම වලක්කාව එයාගේ අර විචලනයේ වීම වෙනස් වීම සරල ධාරා කියන එක ගොම්පාට්නේ එකේ ඇති වැඩක් නැහැ. ආ එතකොට මේ වෝල්ටීයතාවයේ තිබ්බා කියලා ඒක මෙයාට දැයෙනවා. දැවුනට විචලනයක් දැයෙන්නේ. ආ ඒක නිසා මුගේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. ආ ඉතින් මේ දෙන ප්‍රත්‍යවර්තක විතරයි මෙයාට දැයෙන්නේ. ආයෙනම් ඒකට ගැලපෙන්න සයිනාකාර සංඥාව ජනනය කරනවා. ඒකේ විශේෂයෙන් පොටවල් ගැන කියෙන්නේ නැහැ ඉතින්. ඔය දාන ඔය V එක සංඥාව දුන්නාම හම් වෙන සංඥාව ඒ රූපේ පෙන්වලා දෙනවා. ධන 10 ඍණ 10. ඉතින් මේකට දුන්නා ඒ වගේ මේ පැත්තේ හම් වෙන්නේ ඒ සංඥාවම තමයි. එහෙනම් උත්තරේ වෙන්නේ 3 වෙනි උත්තරේ. නිකන් කාට හරි හිතෙන්න පුළුවන් අර ඕකේ විදිහට ඔය දෙවෙනි එක වගේ නිකන් මේ පහ එකතු වෙලා නිකන් තව උඩට පහක් ඉස්සෙනවා වගේ නෑ. එහෙම ඉස්සෙන්නේ නෑ. මේක මොකද සරල ධාරාවක්. ඒක නිසා සරල වෝල්ටීයතා සරල ධාරාවලින් පරිණාමක වලට කරන්න පුළුවන් දෙයක් නෑ. ආ ඒවා කිසි දෙයක් අදාළ වෙන්නේ නෑ. හරි ඒක නිසා අපිට ඒකයි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ 28 එක්තරා පරිණාමකයක ප්‍රාථමික දඟරේ වට 900ක් ඇති අතර ද්විතීකයේ දඟරේ වට එතන වට 30ක් ඇත කියලා කියනවා. දැන් මම මේ බැලුවේ මේ කාලේ මේ වර්තමානයේ එතකොට 2019 වෙනකම් පරිණාමක වලින් ප්‍රශ්නයක් තියෙනවා. 18ක් තියෙනවා, 17ක් තියෙනවා. 16 දිවිල නැහැ, 15, 14, 12, 13, 14, 15 දිවිල තියෙනවා. 16 නැතුව තියෙනවා. අය 17 18 19 කින් දෙනවා 20 නැතුව තියෙනවා. මේ සැරේ අනිවාර්යෙන් පරිණාමක ප්‍රශ්නය නිකන් ඉන්නේක එනේ. එතකොට අර එක ළඟ නැතුව ගොඩ කාලයක් තියෙන්නේ. හරි ඉතින් අනිවාර්යෙන් ලකුණු ගන්න පුළුවන් සරල ප්‍රශ්නයක් කියන්නේ ෂුවර්. හරි. එතකොට ඕකේ කියන්නේ එක්තරා පරිණාමකයක ප්‍රාථමික දඟරේ වට 900ක් ඇති අතර ද්විතීකයේ දඟරේ වටේ 30ක් තියෙනවා කියලා කියලයි. ප්‍රාථමික දඟරේ හරහා 240 වෝල්ට් ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් ලැබුවම ද්විතීක ළඟරේ හා වෝල්ටීයතාව. එහෙනම් දැන් මේ දක්වා කවදාවත් අහලා නැති දෙයක්. නිකන් හිතන්න මෙහෙම. එක්තරා පරිණාමකයක ප්‍රාථමික ළඟරේ වට 900ක් ඇති අතර ද්විතීක ළඟරේ වට 30ක් ඇත. ප්‍රාථමික ළඟරේ හරහා 240 වෝල්ට් සරල වෝල්ටීයතාවයක් ලැබු විට කියලා තිබ්බොත් එහෙම. ප්‍රත්‍යවර්ත වචනේ කපල එකන සරල කියලා දාන. දාලා ඔය ගන්න ඔහොම වෙන උත්තර ටිකත් ඔය විදිහම තියෙනවා. එහෙම උත්තරේ වෙනවද මොකද? ද්විතීකයෙන් අපිට හම් වෙන වෝල්ටීයතාවය වෙන්නේ බිඳුව. කෙලින්ම පළවෙනි උත්තරේ හදන්න දෙයක් නැහැ. ඇයි? සරල වෝල්ටීයතාවයකින් අය ප්‍රේරණයක් වෙන්නේ නැහැ.
අනිවාර්යෙන් ප්‍රත්‍යවර්ත කතන්දරයක්ද කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. නිකම්ම හිතනවා මේ වරු දෙහිම දෙයක් කරයි කියලා. ඒක ඔබේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඔය වගේ නිකන් වචනයක් හංගලා ගේමක් ගහන්න පුළුවන්. සරල වෝල්ටීයතාවයක් දෙනවා කියන්නේ. හරි. ඒ වගේ. අනේ උනේ මේකත් තිබ්බොත් වරද්දන්න බෑ මේ වාගේ. හරි නෝ ඕකේ අවුලක් නෑ. දැන් එහෙනම් කියන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් අපිට පොටවල් ගන්න දීලා තියෙනවා. ද්විතීක වෝල්ටීයතාවය. අනේ එහෙනම් VS බෙදීම VP වලට ගියොත් මේ පැත්ත NS බෙදීම NP කියලා ගන්න පුළුවන්. හරි එහෙනම් එතන VS. එතකොට VS කියන්නේ VS මතවයි. ආ බෙදීම VP කියන්නේ 240. ප්‍රාථමික දරේ හරහා 240. NS NS කියලා කියන්නේ එතකොට ද්විතීක සංගරේ වට 30ක් තියෙනවා කියලා කියන්නේ ප්‍රාථමික සංගරේ වට 900ක් තියෙනවා කියලා කියනවා. හරි එහෙනම් මෙතන බිඳුවට බිඳුවක් කැපෙනවා. මේකට මේ කපල ගන්න පුළුවන් 3ට 1යි 9ට 3යි 24 හා පැත්ත ගියොත් 24 බෙදීම 3ක් කියලා එන්නේ. ඒ කියන්නේ VS 8යි වෝල්ට් කියලා. එහෙනම් ද්විතීකයෙන් අපිට වෝල්ට් 8ක් ගන්න පුළුවන්. දෙවෙනි උත්තරේ. හරි. ඊට පස්සේ 29. ක්ෂමතාවයේ වෝට් 60ක් වන පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමික දඟරේ තුලින් ඇම්පියර් 6ක ධාරාවක් ගලාගෙන යනවා. එතකොට අපේ ගානේ ප්‍රතිදාන වෝල්ටීයතාව 12ක්. එතකොට පරිණාමකයේ වර්ගය සහ ධාරා අනුපාතය. එතකොට ප්‍රාථමික ධාරාවට ද්විතීක ධාරාව දරන අනුපාතය යන. එතකොට ක්ෂමතාවයේ වෝට් 60ක් වන පරිපූර්ණ පරිණාමකය. පරිපූර්ණයි කියන්නේ කිසිම ක්ෂමතා හානියක් වෙන්නේ නැහැ. පරිපූර්ණ නිසා මේ පැත්තත් වෝට් 60ක් වෙන්න ඕන. ඇයි? කාර්යක්ෂමතාවේ 100%ක් මේ ක්ෂමතාවය මේ පැත්තේ හම්බ වෙන්න ඕන. එතකොට ප්‍රතිදාන වෝල්ටීයතාව 12ක්. ආ මෙතන ප්‍රතිදාන වෝල්ටීයතාව 12ක්. එහෙනම් නිකන් ධාරාව කියන්න පුළුවන් කීයද? ධාරාව ඇම්පියර් 5ක් වෙන්න ඕන. 12 සරක් 5 නිකන් 60ක් සෙට් වෙන්න. හරි දැන් ඉතින් කියන්න පුළුවන් මේ 10යි වෝල්ට් ද්‍රීප් එක 12යි වෝල්ට් ගානේ. ඒ කියන්නේ මොකක්ද ඒ පරිණාමකය? වෝල්ටීයතාව වැඩි කරන එක. ඒ කියන්නේ අධික පරිණාමකයක් වෙනවා. අධික. එතකොට පොටවල් අතර අනුපාතේ මේක n එක මේක n2 කියලා ගත්තොත් එහෙනම් එතන අපිට n1 බෙදීම n2 ලියන්න පුළුවන්. මේ වෝල්ටීයතාවය 10 බෙදීම මේ වෝල්ටීයතාව 12. හරි එහෙනම් එතනින් එනවා 5 බෙදීම 6 කියලා. එහෙනම් ප්‍රාථමික ධාරාව ධාරාව පැත්තේ නේද? එහෙනම් මේකට උනේ කෙලිම ධාරා කරන අනුපාතේ يعني පොටවල් අතර අනුපාතේ නේද? එහෙනම් ධාරා කරන අනුපාතේ අහන්නේ ප්‍රාථමික ධාරාවට ද්විතීක ධාරාව. එහෙනම් 6ට 5. 6. ඊට වඩා සරල වෙන්නේ. එහෙනම් උත්තරේ අධිකර 6ට 5ක්. එහෙනම් උත්තරයක් තියෙන්නේ උඩ 5 වෙනි උත්තරේ. අධිකර 6ට 5ක්. 6. එහෙනම් ඉතින් අපිට චුම්බක ක්ෂේත්‍ර පාඩම සමත් කරන්න පුළුවන්. එහෙනම් අදර මම ඉතින් ක්ලාස් එකේම නතර කරලා ඊළඟ සතිය අපි ධාරා විද්‍යුතය සාකච්ඡා කරන්නේ. ඒකට අදාළ මූලික කොටස් කීපේ මම වලට ගෲප් එකේ දාලා තියෙනවා. ඒ කියන තුන කරලා කියන්නේ ඒකේ තුන අපි ඊළඟ සතියේ සම්පූර්ණ දවසේ සාකච්ඡා කරන්නේ. මගේ බලාපොරොත්තු වෙන්නේ අර 1980 ගණන් වල ඉඳන් ඒව හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ටිකක් මැදහරි ඉඳන් හදාගෙන යන උඹර මේ ටිකේ කරා වගේ මොකද කාලය බැලන්ස් කරගන්න ඕනේනේ. ඒක නිසා. හරි නම් සිරු දෙනවා සුබ දවසක්.